সন্ধ্যা আসছে মনে না দেব সমুদ্র শিরপায়ন মান্নাতাম শ্রীলঙ্কা আবাবট අපිට දකින්න හම්බ වෙන শিরপায়ন පිළිබඳව සහ ඔවුන්ගේ තිබෙන ලක්ෂණ සම්බන්ධව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට මූලික වශයෙන්ම මේ මැරයින් මැමස් එහෙම නැත්නම් මේ මුහුදු শিরපායි සතුන් හැටියට හඳුන්වන ප්‍රධාන කණ්ඩායම් තුනක් තිබෙනවා එකෙන් එකක් තමයි සිටේසියාවන් කියලා හඳුන්වන කාර්යය සිටේසියාවන් කියලා හඳුන්වන්නේ කල්මසුන් ඩොල්ෆින් වැනි සතුන් කාණ්ඩ ඒ වගේම තවත් කාණ්ඩයක් ඉන්නවා ඒ තමයි පිනිපීඩියාවන් කියලා එහෙම නැත්නම් උන්ට අපි කියනවා සීල් සී ලයන් සහ වොල්ගස් වගේ සතුන් නමුත් අපේ කලාපය තුළ මේ සත්ව කාණ්ඩය අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ ඒ වගේම තව කාණ්ඩයක් ඉන්නවා සිරේනියාවන් එහෙම නැත්නම් සිරේනියන් ඕඩර් සිරේනියා කියලා මේකේ අයිති වෙනවා සතුන් කාණ්ඩ කීපයක් අපි මැනටි සහ ඩියුගොන් එහෙම නැත්නම් මුහුදු ඌරන් විශේෂ මේ කියන කාණ්ඩෙට ඇතුළත් වෙනවා එතන පොදුවේ අපි අද කතා කරන්නේ සිටේසියාවන් සහ සිරේනියාවන් ගැන ලංකාවවට අපිට දකින්න හම්බ වෙන සමුද්‍ර ශිරපායන් පිළිබඳව එතකොට ඒකෙදි මූලික වශයෙන්ම අපි සිටේසියාවන් එහෙම නැත්නම් පල්මසුන් සහ ඩොල්ෆින් පිළිබඳව කතා කරනවා එතකොට මේ ශිරපායි සතෙක් කියලා හඳුනගන්න එහෙම නැත්නම් ශිරපායි සතෙක් කියලා කියන්නේ මොකද මේ අපි කතා කරන මේ ඩොල්ෆින් සහ පල්මසුන් ශිරපායි සතුන් සමහර වෙලාවට වරද්ද ගන්නවා මේ ලෝකේ ලොකුම මාළුවා මොකද්ද කියලා අහුවම එකපාරටම කියන්නේ නිල් තල්මා කියලා. නමුත් ලෝකේ ලොකුම ශීරපාය සත්වය තමයි නිල් තල්මා. එතකොට යම්කිසි සත්ව කාණ්ඩයක් එහෙම නැත්නම් සතුන් කාණ්ඩයක් ශීරපාය සතුන් හැටියට එහෙම නැත්නම් ශීරපාය සතෙක් හැටියට නම් කරන්න වර්ගීකරණය කරන්න කණ්ඩායමකට ඇතුළත් කරන්න මොනවාද බලපාලා තියෙන කාරණා එහෙම නැත්නම් ලක්ෂණ. සාමාන්‍ය තියෙන සමේ රෝම තියෙන උඩුහා යටිහනුවක් තියෙන ඒ වගේම හෙටරොඩන් ඩෙන්ටිෂන් එහෙම නැත්නම් ඒ ස්වභාවයක් මයික ඉස්සරහට පැහැදිලි කරන්න. ඒ වගේම ද්විතීක තල්ලක් තියෙන. එහෙම නැත්නම් මේ මැක්සිලා මේ පැලටින් ප්ලේට් ඔෆ් මැක්සිලා එහෙම නැත්නම් ද්විතීක තල්ලක් උන්ගේ කටේ ඇතුලේ තල්ලක් තියෙනවා. සර්විකල් වර්ටිබ්‍රේ එහෙම නැත්නම් මේ ගෙලතනන් උපකාරී වෙන ගයිවි කශේරුකාවන් එහෙම නැත්නම් කශේරුකාවන් හතක් තියෙන එක. ඒ වගේම තමයි පොලිඩැක්ටයිල් ලිම් ස්ට්‍රක්චර් එකත් අපි කියන පංචාංගුලික ගාත්‍රා සැකස්මක් තියෙනවා කියලා. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ අපි උපකල්පනය කරනවා මේ ගාත්‍රා සැකස්මක් තිබුණා කියලා මේ සතුන්ගේ ඇඟිලි පහකින් සමන්විත වෙච්ච. එතකොට මෙන්න මේ කියන ලක්ෂණ සහ තවත් ලක්ෂණ තියෙන සතුන් අපි පොදුවේ කාණ්ඩගත කරනවා ශීරපායි සතුන් හැටියට. මේ ලක්ෂණ ඔක්කොම හෝ එයින් බහුතරයක් තිබෙන සතුන් තමයි අපි මේ ආකාරයෙන් ශීරපායි සතුන් හැටියට අපි කාණ්ඩගත කරන්නේ එහෙම නැත්නම් අපි එක්තරා කොටසයකට දාන්නේ. එතකොට විශේෂයෙන් මේ හෙටරොඩන් ඩෙන්ටිෂන් එහෙම නැත්නම් විෂම දන්තීය ස්වභාවය කියන එකකින් අපි අදහස් වෙන්නේ මිනිසුන්ගේ සහ අපි ගත්තොත් බල්ලන්ගේ ඒ වගේ සතුන්ගේ තියෙනවා පුරස්චාර කුන්තක රතනක පුරස්චාරක හා චාරක වශයෙන් දත් පෙන්වීම් වශයෙන් තියෙනවා. ඒ විවිධාකාර දත්වල විවිධාකාර කාර්යභාරයන් තියෙනවා. අපි දන්නවා කුන්තක දත් වලින් කරන්නේ යම්කිසි ආහාරයක් කුංචු කුංචු කෑලි වලට කඩා ගන්නවා. මාංශ භක්ෂක සතෙක් සිංහයෙක් වෙන්න පුළුවන් කොටියෙක් වෙන්න පුළුවන් බල්ලෙක් වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ වැඩුණු රදනක දත් වලින් කරන්නේ ඒගොල්ලන්ගේ ගොදුර අඩපණ කරනවා එහෙම නැත්නම් ඒගොල්ලන් ගොදුරේ හුස්ම ගන්න එක හුස්ම ගන්න එක අඩපණ කරනවා මේ සොරාලය අවහිර කිරීමෙන් එහෙම නැත්නම් සුෂුම්නාව අවහිර කරනවා ඒ තියෙන දිගු රදනක දත් වලින් නමුත් අපි මේ කතා කරන අල්මසුන්ගේ එහෙම නැත්නම් මේ සිටේසියාවන්ගේ මේ කියන පුරස්චාරක චාරක කොන්තක රදනක කියන දත් වර්ග දක්ින්න හම්බ වෙන්නේ නැහැ. මේකෙදි විශේෂයෙන්ම තල්මසුන් කාණ්ඩ දෙකක් ඉන්නවා දත් තිබෙන සහ දත් නැති. නැත්නම් දත් සහිත සහ දත් රහිත කණ්ඩායම් දෙකක් ඉන්නවා. එතකොට මේකෙන් මේ ඩොල් පේනවා මේ අනිත් පැත්තේ තියෙන ඡායාරූපය ගත්තොත් එහෙම ඒකෙ තිබෙන ඡායාරූපයේ තිබෙන ලක්ෂණය තමයි අපිට දත් වැනි ව්‍යුහයක් දක්ින්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒකෙ තියෙන්නේ නිකන් කෙඳිතිමය ස්වභාවයක් තියෙන view එක. අපි මේකට කියනවා බැලින් ප්ලේට් එකක්. එහෙම නැත්නම් බැලින් තහඩුවක් කියලා අපි මේකට හඳුන්වනවා. ඒක එහෙම නැත්නම් මේ කෙඳි සහිත නිකන් කොස්සක කෙඳි වගේ තියෙන view එක පාවිච්චි කරනවා මොනටද? කුඩා මත්සි සහ ඒ ආහාර රඳවගෙන කටේ ඉතිරි වෙන වතුර ටික එළියට යවන්න. එහෙම නැත්නම් මේක අපි කියනවා පෙරාගෙන ආහාරයට ගන්න ස්වභාවයක් තමයි මේගොල්ලන්ගේ පිටිලා තියෙන්නේ. එතකොට මේ මේ පෙරාබුදින එහෙම නැත්නම් මේ ස්වභාවය විශේෂයෙන්ම
ඉතාමත්ම විශේෂයි මේගොල්ලන්ට මේ ශරීර ප්‍රමාණ වලින් ඉතාමත්ම විශාල සතුන් නමුත් ඒ ශරීර ප්‍රමාණ වලින් විශාල වුණාට මේගොල්ලන් මේ ආහාරයට ගන්න ඉතා කුඩා ප්‍රමාණයේ සතුන් එහෙම නැත්නම් ඉතා කුඩා ප්‍රමාණයේ මත්සෙයින් තමයි මේ අය ආහාර කරගන්නේ නමුත් ඩොල්ෆින් ඊට වඩා අමතරව ඊට අමතරව ඒගොල්ලෝ තරම විශාල මසුන් ආහාරයට ගන්නවා ඒ මත්සෙයින් ආහාරයට ගන්න තමයි ඒගොල්ලන්ගේ ඒ දන්තමය විවෘත දමල බෝ වෙන්නේ වේජීවින් පිටර දමල බෝ වෙන්නේ ශීරපාය සතුන්ගේ ප්‍රධාන කණ්ඩායම් තුනක් ඉන්නවා මේ ප්‍රධාන කණ්ඩායම් තුන තමයි එකක් පිටර දමන ශීරපාය විශේෂ කීපයක් ඉන්නවා අපි ඒගොල්ලන්ට කියනවා ප්‍රොටෝතීරියාවන් එහෙම නැත්නම් මොනොට්‍රිමාටා කියලා ගෝත්‍රයකට දාන ඒක ඉන්නේ ඔය තාර හොට ප්‍රතිපස් එකිද්නා වගේ සතුන් ඒගොල්ලෝ ඉන්නේ ඕස්ට්‍රේලියානු කලාපේ ඒගොල්ලෝ පිටර දමනවා පිටර රකින්නවා නමුත් කිරිදීලා පැටවුන් රැක බලා ගන්නවා ඒගොල්ලෝ ශීරපායන්ගේ ප්‍රාථමිකම කණ්ඩායමක් විදිහට තමයි සැලකෙන්නේ ඊළඟට ඉන්නවා මාසුපීලියාවන් එහෙම නැත්නම් පැසක් තියෙන පැස ඇතුලේ පැටවුන් ආරක්ෂා කරන කැන්ගරුවන් වගේ සතුන්. ඊට පස්සේ තමයි අපි මේ කියන යූතීරියාවන් එහෙම නැත්නම් මේ තීරියාවන් කියලා අපි කියන්නේ මේ පැටවුන් දමලා පැටවුන් පෝෂණය කරන දියුණු ශීරපාය සතුන්. ඒතකොට තල්මසුන්යි තියෙන්නේ තේ කාණ්ඩේට. එහෙම නැත්නම් ඒ ගොඩට තමයි තල්මසුන් උඩට එන්නේ. ඒගොල්ලෝ පැටවු දැමීම තමයි සිද්ධ කරන්නේ. දැන් මේ තියෙන්නේ තල්මසෙක් පැටවෙක්ව බිහි කරනවා සාමාන්‍යයෙන් ශීරපාය සතුන් ऑक्सीजन ඒක නිසා මේගොල්ලන්ගේ අවසානය තමයි හිසේ එළියට. ඉස්සෙල්ලා වල් ගේනවා අවසානයේ හිසේ එළියට එනවා. ඊට පස්සේ පැටවා වතුරේ ඉහළට ගිහිල්ලා එහෙම නැත්නම් ජල පුෂ්ටියට ගිහිල්ලා හුස්ම ගැනීම සිද්ධ කරනවා. ඒක තමයි මේගොල්ලන්ගේ පැටවුන් දැමීමේ ක්‍රමය. දැන් මේගොල්ලන්ගේ අස්ති පද්ධතිය අපි සකස්ම ගත්තොත් එහෙම මේ යටින් තිබෙන්නේ දත් සහිත සිටේසියාවෙක්ගේ අස්ති පද්ධතිය කොහොමද තියෙන්නේ කියන එක. එතකොට එයාගේ ඔයගලන්ට පේනවා දත් පිටලා තියෙන ආකාරය. ඒකේ මේ දත් ඉතා විශාල ප්‍රමාණයක් පිටලා තියෙනවා. දැන් උඩ තියෙන්නේ අපි අර කතා කරන බැලේ නෙමෙයි නැත්නම් පෙරාබුදින්නන් නෙමෙයි නැත්නම් දත් නැහැ. නමුත් ඒගොල්ලන්ගේ ආහාර පෙරා ගන්න විශේෂ අනුවර්තනයක්. එහෙම නැත්නම් විශේෂයෙන් ඒගොල්ලෝ ඒ සඳහා පරිණාමය වෙලා තියෙන ව්‍යුහයක් තමයි මේක තියෙන්නේ. එතකොට මේ දෙකේම මේ අපි අස්ති පද්ධතියෙන් දෙකම ගත්තොත් එහෙම අපිට පිටිපස්සේ පාද පේන්නේ නැහැ. ඒවා නැෂ්ට වෙලා ගිහින් එහෙම නැත්නම් ඒවා ශීන වෙලා ගිහිල්ලා ඒ වෙනුවට දිගු වලිගය හැඩ ගැහිලා තියෙනවා. එතකොට ඉදිරි ගාත්‍රා ඉදිරි අවල්පත් බැලුවොත් එහෙම මේ ඉදිරි අවල්පත මේ තියෙන්නේ මේ තමයි ඉදිරි පාදයේ තමයි මේ ඉදිරි අවල්පත හැටියට සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ උර පත්ත එහෙම නැත්නම් අපි කියන්නේ shoulder blade එකේම නැත්තම් මේ උරේ ඉස්ස හැදෙන්න උපකාරී වෙන කොටස. එතකොට මේ තියෙන humerus එකේම නැත්තම් මේ අපේ අතේ මේ මුල් කොටස හදන්න උදව් වෙන මේ කොටස හදන්න උදව් වෙන කැල තමයි මේ මෙතන මේ කුඩාවට තියෙන්නේ. ඊට පස්සේ අපේ අතේ මේ මෙතන තියෙන ulnar radius එහෙම නැත්තම් මේ අස්ති දෙක ඉතාමත්ම කෙටි වෙලා ඇඟිලි පුරුක් දික් වෙලා තමයි මේගොල්ලන්ගේ අවල්පත හැදිලා තියෙන්නේ. මොකද ඉදිරියට යන්න ඒගොල්ලෝ ශක්තිය බාහිර අවශ්‍යයි. ඒකට කෙටි නමුත් ශක්තිමත් අවල්පතක් අවශ්‍යයි. ඒගොල්ලන්ගේ පිහිනා යෑම සිද්ධ කරන්න මොකද ඒගොල්ලන්ගේ විශාල ඇඟත් එක්ක ඒක ජලයේ ඉදිරියට ගමන් කිරීම සඳහා. ඒතර ඒගොල්ලන්ගේ ඇඟිලි පුරුක් වලින් තමයි මේ දිගු අවල්පත සකස් වෙලා තියෙන්නේ. හැබැයි මේ අපි ඩොල්ෆින් කෙනෙක් ගත්තත්, තල්මසෙක් ගත්තත් අපිට මේගොල්ලන්ගේ පැහැදිලි බෙල්ලක් පේන්නේ නැහැ. මේ පැහැදිලි බෙල්ලක් පේන්නේ නැති වෙන්න හේතුව තමයි මේගොල්ලන්ගේ ගෙල කෙටි වෙලා තියෙනවා. ගෙල තනන්න උපකාරී වෙන අපි කියනවා මේ ග්‍රයිවි කශේරුකාවන් සාමාන්‍යයෙන් ඕනම ශීරපාය සතෙක්ගේ අර දකුණු ඇමරිකාවේ ඉන්නවා මන්දයා කියලා සුවක් කියලා ශීරපාය සතෙක් එයා ඇරෙන්න ඕනම ශීරපාය සතෙක්ගේ මේ ගෙල තනන්න උපකාරී වෙන ග්‍රයිවි කශේරුකාවන් හතක් තිබෙනවා. ජිරාෆ්ගේ බෙල්ල දිග උනත් එයාට තියෙන්නේ හතයි. තල්මහගේ බෙල්ල ඉතාමත් කොට උනාට එයාට තියෙන්නේ හතයි. ඒතකොට ශීරපාය ලක්ෂණයක් ඒක. ඒතකොට ඒගොල්ලන්ගේ අස්සි සැකසම හැදලා තියෙන්නේ ඔන්න ඔය ආකාරයට. ඒගොල්ලන්ගේ ජලජ ජීවිතය. ඒතකොට අනාකූල දේ හැඩයක් එහෙම නැත්නම් දිගු සිලින්ඩර ආකාර ශරීරයක් ඒගොල්ලන්ට තියෙනවා ජලයේ පිහිනගෙන යන. ඒ වගේම තමයි අපි කලින් කතා කර සමේ රෝම තියෙනවා වගේ ලක්ෂණ. මේගොල්ලන්ගේ සමුද්‍ර ශීරපායන්ගේ දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද ජලයේ පිහිනනකොට ඒකට ප්‍රතිරෝධයක් ඇති වෙන නිසා. නමුත්
මේගොල්ලන්ගේ ශරීර උෂ්ණත්වය ආරක්ෂා කරගන්න එහෙම නැත්නම් උෂ්ණත්වය නියතව පවත්වාගෙන යන්න මේගොල්ලන්ට ඝන මේද ස්තරයක් තියෙනවා එහෙම නැත්නම් හොඳ thick fat layer එකක් තියෙනවා ඒ මේද ස්තරයෙන් තමයි මේගොල්ලෝ ශරීර අපතර උෂ්ණත්වය ආරක්ෂා කරගෙන ඉන්නේ දැන් මේ තියෙන්නේ මේ බැලින් ප්ලේට්ස් තියෙනවා ඒගොල්ලන්ගේ දත් පිට අනිත් අයගේ දත් පිටලා තියෙනවා හැබැයි මේ දෙන්නටම ඩොල්ෆින්ලා සහ මේ තල්මසුන් විශාල තල්මසුන් මෙන්නත් අපි කියනවා මේ බැලින් තහඩු සහිත තල්මසුන්ගේ පොදු ලක්ෂණයක් තියෙනවා පොදු ලක්ෂණ බොහොමයක් තියෙනවා නමුත් විශේෂ එකක් මේගොල්ලන්ගේ තියෙන මේ බ්ලෝ හෝල් එක එහෙම නැත්නම් මේගොල්ලන්ගේ මේ උඩින් තියෙන නාසය මේ නාසය උඩින් තියෙන හේතුව තමයි මේගොල්ලෝ පීනනකොට වතුරේ උඩ මට්ටමට ඇවිල්ලා හුස්ම අරගෙන නැවත ජලයේ කිමිදෙනවා එතකොට ඒක පහසු වෙන්න මේගොල්ලන්ට පරිණාමිකව ඇති වෙලා තියෙන ලක්ෂණයක් තමයි මේ ඉසේ ඉහළ පිහිටලා තියෙන මේ බ්ලෝ හෝල් එක එහෙම නැත්නම් මේ ඉසේ මතු පිට පිහිටලා තියෙන ඒගොල්ලන්ගේ විශේෂිත වෙච්ච නාසය ඒ විතරක් නෙමෙයි මේ නාසය කපාටයක් වගේ ඒ කපාලය වහගැනීමේ හැකියාවක් තියෙනවා ජලයේ ඇතුළට යනකොට වහගන්න ජලයේ මතු පිට දෙනකොට නැවත ඒක විවර කරලා හුස්ම ගැනීමේ හැකියාව තිබෙනවා දැන් මේ ඔබ දකින්නේ තල්මසෙක්ගේ එහෙම නැත්නම් අපි අර කලින් කතා කර පෙරාබුදින්න නේම තමයි මේ ෆිල්ටර් ෆීඩර්ස්ලා එහෙම නැත්නම් මේ බැලින් තහඩු සහිත තල්මසෙක්ගේ කට. එතකොට මේ ඉහළ හනු එහෙම නැත්නම් කටේ උඩ දෙපැත්තේ මේ විදිහට මේ බැලින් තහඩු කියන මේ කොටස පිටලා තියෙනවා. මේක පාවිච්චි කරන්නේ අර සතුන්ව මුඛයේ ඇතුලේ රඳවා තබා ගන්න. මේකල කරන්නේ මේ මේ පුංචි මාළුන් රංචු ඉන්න ස්ථානවලට කට ඇරගෙන පීනලා ගිහිල්ලා ඒක ඇතුළට විශාල ප්‍රමාණයක් ජලය සහ මේ මත්සීන් එකතු වෙනවා ඒ එකතු වුණාට පස්සේ ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මේ මත්සීන් කට ඇතුලේ තියාගෙන ඊට අනතුරුව මේ තියෙන දැලක් වගේ නැත්නම් කෙඩිටි වගේ තියෙන මේ බැලින් තහඩු හරහා වතුර එළියට යවලා ඇතුලේ තියෙන සතුන්ව රඳවා ගන්න එහෙම නැත්නම් ආහාරයට ගන්න දැන් මේ තියෙන කී හරස් කඩක් මේ විශාල දිවක් තිබෙනවා මේ කට ඇතුළට වතුර පිරුණාට පස්සේ මේ දිව ක්‍රමානුකූලව උඩට උස්සලා වතුර ටික එළියට යවලා ඇතුලේ තියෙන ආහාර ටික ඒගොල්ලෝ ආහාර කරගන්නවා එහෙම නැත්නම් ඒගොල්ලන් ඇතුළට ගිල දමනවා. ඒක තමයි මේ බැලින් එහෙම නැත්නම් මේ දෙපැත්තේ මේ ව්‍යුහයේ තියෙන දත් නොමැති නමුත් ශරීර ප්‍රමාණයෙන් විශාල ශීර පායසතුන්ගේ ලක්ෂණ එහෙම නැත්නම් හැඩගුරුකම. මේ තියෙන්නේ වගේ බැලින් පෙට් සීන හැටි ඒක නිසා තමයි මේගොල්ලෝ සාමාන්‍යයෙන් කට අරගෙන පීනනවා. පීනලා ඒගොල්ලන්ගේ ආහාර කටට එකතු වුණාට පස්සේ එහෙම නැත්නම් විශාල රංචු වශයෙන් කුඩා මත්සෙන් ඉන්න තැන් වලට ගිහිල්ලා කට ඇරලා හිමීට පීනනවා වේගෙන් පීනීමක් කරන්නෙත් නැහැ හිමීට කලබල නැතුව පීනලා කට ඇතුළට ආහාර එක්කම වුණාට පස්සේ හිමීට කට වහලා දිව ක්‍රමානුකූලව ඉහළට තෙරපලා අර වතුර ටික එළියට යවලා ආහාර ටික ශරීරයේ අභ්‍යන්තරයට අරගන්නවා දැන් මොකද්ද මේ බ්ලෝ හෝල් එක කියන්නේ එහෙම නැත්නම් අපි අර ඉස්සෙල්ලා කතා කරපු ව්‍යුහය මොකක්ද ඒක තමයි එයාගේ නාසය උඩ බ්ලෝ හෝල් එක තියෙනවා එහෙම නැත්නම් නාස් විවරය ඊට පස්සේ මේ නාස් විවරය සම්බන්ධ වෙනවා ට්‍රැකියම නැත්නම් ශ්‍රාලයට එතනින් පෙනහඩු වලට මේ ඔක්සිජන් එහෙම නැත්නම් වාතය ගමන් කරනවා ඒක තමයි යාගේ තියෙන විශේෂ ලක්ෂණය ජලයට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ඔක්සිජන් වැඩිපුර ප්‍රමාණයක් ලබා ගන්නත් පුළුවන් ඒ වගේම තමයි නහයට වතුර එන්නේ නැති වෙන්න ඒගොල්ලන්ට නහය වසා ගැනීමේ හැකියාව තිබෙනවා මේ තියෙන්නේ ඒ බ්ලෝ හෝල් එක මතු පිටින් ගත්තම දිස් වෙන ආකාරය මේ සමුද්‍ර ශීරපායි සත්තුන්ගේ ඊට තව විශේෂ ලක්ෂණයක් තියෙනවා මේගොල්ලන්ගේ මේ පුෂ්ටිය වරලක් තියෙනවා එහෙම නැත්නම් ඩෝසල් ෆින් එකක් කියලා අපි හඳුන්වනවා මේ අපි ඉස්සෙල්ලා කතා කරපු ප්ලැන්ටම් එහෙම නැත්නම් මේ ෆිල්ටර් ෆීඩර්ස් වගේ එහෙම නැත්නම් මේ ශාක ප්ලවාංග සත්තු ප්ලවාංග කුඩා මත්සීන් ආහාරයට ගන්න තල්මස් විශේෂවල මේ ඩෝසල් ෆින් එක එහෙම නැත්නම් උඩ තියෙන මේ වරල කුඩයි නමුත් වේගයෙන් ගොදුරු හඹාගෙන යන ඩොල්ෆින් ලගේ කිලර් වේල් එහෙම නැත්නම් ඔර්කා අපි හඳුන්වන සතුන්ගේ මේක විශාලයි. ඒකට හේතුව තමයි මේ වේගෙන් පීනගෙන යනකොට ශරීරයේ කරකැවෙන එක වළක්වන්නේ. එහෙම නැත්නම් ශරීරයේ භ්‍රමණය වෙන එක වළක්වන්නේ මේ ඩෝසල් ෆින් එකේ. එහෙම නැත්නම් මේ තියෙන පුෂ්ටිය වරලෙන්. එතකොට වේගෙන් පීනගෙන යන්න ඕනේ විශේෂයෙන්ම මාංශ භක්ෂක ඩොල්ෆින්ලා එහෙම නැත්නම් කිලර් වේල් වගේ අයට වේගෙන් පීනන්න ඕනේ මාංශීන් ආහාරයට ගන්න. ඒක නිසා ඒගොල්ලන්ගේ මේ ඩෝසල් ෆින් එක විශාලයි. මොකද ශරීරයේ කරකෙන්න තියෙන තියාගන්න. නමුත් හෙමින් පීනන අයගේ මේ ඩෝසල් ෆින් එක වඩා කුඩායි අර අනිකුත් අයට සාපේක්ෂව. මේ තියෙන අපි අර ඉස්සෙල්ලා කතා කරපු ඉස්සරහා අවල්පත එහෙම නැත්නම් ශරීරයේ ඉදිරියට යන්න අවශ්‍ය කරන
ශක්තිය ලබා ගන්න මේ අවල්පතෙන් සහ පිටිපස්සෙනුත් එක ඔව් ලබා ගන්නවා මේ දින්නේ මේ අවල්පත සැදිලා තියෙන ආකාරය මේ දින පිටිපස්සේ ෆ්ලක්ස් එහෙම නැත්නම් පිටිපස්සේ අවල්පත සැකසීලා තියෙන ආකාරයට ආකාරය මේකත් විශේෂයි මොකද මාළුන්ගේ මේක හැදෙන්නේ තිරස්ව සමුද්‍ර ශීරපායන්ගේ හැදෙන්නේ මේක මේ මාළුන්ගේ සිරස්ව සමුද්‍ර ශීරපායන්ගේ තිරස්ව සහ මේක විශේෂ වැදගත්කමක් තියෙනවා මේගොල්ලන් හඳුනා ගැනීමේදී මේගොල්ලන්ව මේ විශේෂ වෙන් කළා හඳුනා ගන්නකොට මේ කියන මේ පිටිපස්සේ තියෙන අවල්පත වඩා වැදගත් වෙනවා එහෙම නැත්නම් මේක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා මේ ශීරපාය සතුන් වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීමදී එහෙම නැත්නම් හඳුනා ගැනීමේ ක්‍රියා මේ විභාල් වෙන සාධකයක් හැටියට මේ පිටිපස්සේ අවල්පත හඳුන්වනවා දැන් මේ ඉන්නේ ලෝකේ ලොකුම මත්ස්‍ය හැටියට සැලකෙන වේල් ෂාක් එහෙම නැත්නම් අපි මිනිමුතු මෝරා කියලා හඳුන්වන විශේෂය මේ මිනිමුතු මෝරා කියන විශේෂය තමයි ලෝකේ ලොකුම මත්ස්‍ය විශේෂය මොකද මත්ස්‍යයන් ගෙනුත් අපි ගත්තොත් එම ඉන්නවා කාටිලේජ් මසුන් සහ අස්තික මසුන් කියලා මේ ෂාක්ස් ලා එහෙම නැත්නම් අපි කියන මේ මෝරුන් හැඳින්වෙන්නේ කාටිලේජ් මසුන් හැටියට නමුත් ඒගොල්ලන්ගේ තර මාළුන්ගේ වගේම තියෙන්නේ සිරස් අතර තමයි මේ අවල්පත හැඩගැහිලා තියෙන්නේ. නමුත් ඩොල්ෆින් ලගේ ඒ වගේම තල්මසුන්ගේ මේක සිරස් අතර තමයි තියෙන්නේ. මේක ඉතා හොඳ ලක්ෂණයක් මේගොල්ලන්ව වෙන් කළා හඳුනා ගැනීම සඳහා. ඊට පස්සේ දැන් මේ වර්ගීකරණය වෙනකොට එහෙම නැත්නම් මේගොල්ලෝ ක්ලැසිෆිකේෂන් ටැක්සොනොමි එහෙම නැත්නම් මේගොල්ලන් කොහොමද මේ වර්ගීකරණය කරලා තින්නේ කියන කාරණය. මේගොල්ලන් දැන් 2018 වර්ෂයේ ආපු පරේෂණ පත්‍රිකාවකින් සා මේක ආන්දෝලනාත්මකව තිබුණු බොහොම සංවාදාත්මක වර්ගීකරණ ක්‍රියාවලියක් මේක මොකද ශීරපායි මේ සිටේසියාවන් එහෙම නැත්නම් තල්මසුන් සහ ඩොල්ෆින් කලින් දාලා තිබුණේ මත කලින් වර්ගීකරණය කරේ වෙනම ගෝත්‍රයක් හැටියට එහෙම නැත්නම් වෙනම සතුන් කාණ්ඩයක් හැටියට නමුත් පසු කාලීනව මේ සතුන්ගේ තියෙන බාහිර කියන external morphological characters එහෙනම් තම බාහිර ලක්ෂණ වලට අමතරව මේ සතුන්ගේ ජාන විද්‍යාත්මක හා මේ සතුන්ගේ තියෙන anatomy එහෙම නැත්නම් මේගොල්ලන්ගේ තියෙන ශරීර අභ්‍යන්තරයේ තියෙන දේහ ලක්ෂණ සංසන්දනය කරලා ඒවා සැලකිල්ලට අරගෙන මේ සිටේසියාවන් එහෙම නැත්නම් මේ සමුද්‍ර ශීරපාය විශේෂයෙන්ම ඩොල්ෆින් සහ තල්මසුන් මේගොල්ලෝ කිව්වා මේ ඇවිල්ලා ආටියොඩැක්ටයිලා කියන ගෝත්‍රයේ එහෙම නැත්නම් කුරචාරී සතුන් හරකුන් ඒ වගේම මොනවාද එළුවන් මේ වගේ සතුන් අයිති වෙන ගෝත්‍රේ සමාජිකයන් කියලා වර්තමානයේ වෙනකොට මේ සිටේසියා මූදු සිරපායින් සලකන්නේ මේ හරකුන්ගේ ඇන්ටිලෝප් ජිරාෆ් මේ වගේ සතුන්ගේ ළඟම ජාතීන් හැටියට මේක තරමක් බාහිරෙන් බැලුවම ටිකක් පැටලිලි සහගත වෙන්න පුළුවන් නමුත් ඒගොල්ලන් මේ ළඟම ඥාතිකම ඥාතිත්වය දක්වන්නේ මේ කියන කාරණයට ඒක නිසා මේ ආකියොඩැක්ටයිලා කියන ගෝත්‍රේ මේ කරකුන් අයිතිවන එළුවන් අයිතිවන ජිරාෆ් අයිතිවන ගෝත්‍රයේ සමාජිකයන් අයිතිවන ගෝත්‍රයට තමයි දැන් මේ කියන තල්මසුන් සහ ඩොල්ෆින් අයිති වෙන්නේ. තරමක් ඒක නොගැලපෙන ගතියක් තියෙනවා පොඩි. නමුත් දැන් අලුත්ම විද්‍යාත්මක සොයා ගැනීම අනුව මේගොල්ලන්ගේ ළඟම ඥාතින් තමයි මේ කුරචාරී සතුන්. මේ ඉන්නේ මේ වගේ මුවන්, ගෝනුන්, ඌරන්, ජිරාෆ් ඒ වගේම මේ පොටුව මේ සතුන්ට තමයි ළඟම ඥාතිත්වයක් දක්වන්නේ මේ කියන සිටේසියාවන්. එතකොට මේ ශීරපායි සම්බන්ධව ඇති පිළිගත් ප්‍රකාශන එහෙම නැත්නම් mammal species of the world අපි එක හඳුන්වන MSW කියලා. මේක මේ 1-2 කියන්නේ මේ වර්ෂවලට අනුව මේක අලුත් වෙනවා මේ වර්ගීකරණ ක්‍රියාපිලිපත අලුතෙන් එක්කව වෙන විද්‍යාවට අලුතෙන් එකතු වෙන සොයා ගැනීම සහ නවීන පරීක්ෂණ නිසා. එතකොට 1982 දී 93 දී සහ 2005 දී මේක අලුත් වෙලා මේක 2005න් පස්සේ 2018 දී මේක නැවත වතාවක් අලුත් වෙනවා මේ Journals of Mammalogy මේක මේ ඇමරිකානු ජර්නල් එකක් මේකේ පළ වෙනවා මේ අපි මේ කතා කරන ආටියොඩැක්ටයිලාවන් එහෙම නැත්නම් මේ ආටියොඩැක්ටයිලාවන් කියලා හඳුන්වන්නේ කුරසහිත සතුන් කාණ්ඩ දෙකක් ඉන්නවා පෙරිසොඩැක්ටයිලා සහ ආටියොඩැක්ටයිලා කියලා ඒ පෙරිසොඩැක්ටයිලාවන් කියන්නේ ඔවුන්ගේ ඔත්තේ සංඛ්‍යාව කරන්ව තමයි ඔවුන්ගේ කුර තියෙන්නේ රයිනෝසිරස් අශ්‍යන් පොනි ගුරුන ඌරුන අයිති වෙන්නේ ඒකට අශ්‍යන්ගේ තියෙන තනිපුරයයි එතකොට රයිනෝසිරස්ගේ ඔත්තේ සංඛ්‍යාවකට කුර පිටලා තියෙනවා එතකොට ඒක නිසා මේ කණ්ඩායම් පෙරිසොඩැක්ටයිලා කියලා වෙනම කාණ්ඩයක් වෙනවා
ආටියොඩැක්ටයිල් ආවන් කියන්නේ ඔවුන්ගේ තියෙන ඉරට්ටේ සංඛ්‍යාවකට අනුව කුල දෙකක් විශේෂයෙන් හරකුන් ගෙහෙම තියෙන්නේ කුල දෙකක් එතකොට මේ ආටියොඩැක්ටයිලා කියන මේ ගෝත්‍රයේ යටතට එහෙම නැත්නම් මේ ආටියොඩැක්ටයිලාවන් කියන මේ කණ්ඩායම යටතට තමයි දැන් මේ සිටේසියාවන් සහ මේ ඩොල්ෆින් සහ තල්මසුන් අයිති වෙන්නේ දැන් කලින් අර පිනිපීඩියා කියලා අපි කලින් කතා කරපු සීල් සී ලයන් සහ වල්රස් කියන කණ්ඩායම ඇතුළත් වෙච්ච ගෝත්‍රය දැන් අයිති වෙන්නේ කාලිවෝරා එහෙම නැත්නම් මාංශ භක්ෂක ශීරපායින් ඇතුළත් වෙන ගෝත්‍රයට තමයි ඔවුන් ඇතුළත් වෙන්නේ එතකොට දැන් මේ මේ 2018 පත් ඒ ප්‍රකාශයට පත් වෙච්ච පරේක්ෂණ පත්‍රිකාවට අනුව ලෝකයේ විශේෂ 6495ක් පමණ වාර්තා වෙනවා ඒකෙන් විශේෂ 96ක් වඳ වෙලා ගිහිල්ලා තියෙනවා දැන් සමහර දැනට විශේෂ 6399ක් ජීවත් වෙනවා ඒ වගේම තමයි කලින් ගෝත්‍ර තිබුණා 29ක් නමුත් මේ වෙනකොට ගෝත්‍ර තියෙන්නේ 27ක් කියන්නේ ගෝත්‍ර කීපයක් අර අපි කතා කරා වගේ අනිකුත් ගෝත්‍ර ඇතුළට ගිහිල්ලා මේක එක්කාසු වීමක් සිද්ධ වෙලා තියෙනවා එතකොට ආටියොඩැක්ටයිලා ගෝත්‍රේ කලින් තිබුණේ කණ්ඩායම එහෙම නැත්නම් කුල ෆැමිනිස් කීපයයි ඒ කියන්නේ උදාහරණයක් විදිහට බෝවිඩේ ඒ කියන්නේ මේ කරකුන් අයිති වෙන එක සර්විඩේ ඒ වගේම කැමලිඩේ කියන්නේ මේ ඔටුවන් අයිති වෙන කුලය ඒ වගේම ස්වීඩේ කියන්නේ වල්ලූරන් අයිති වෙන කුලය හිපපොට මිඩේ කියන්නේ හිපපොටේමස් අයිති වෙන මේ වගේ කුල කීපයක් නමුත් මේක මේ තල්මසුන් සහ ඩොල්ෆින් මේක ඇතුළට ආවට පස්සේ විශාල සංඛ්‍යාවක් එහෙම නැත්නම් ආසන්න වශයෙන් කුල 23ක් වෙනකන් මේ ආටියොඩැක්ටයිලා කියන ගෝත්‍රේ වර්ධනය වෙන්න පටන් ගත්තා එතකොට ඒකිනුත් ලංකාවේ අපි ගත්තොත් එහෙම දැන් වර්ගීකරණ ක්‍රියාපිලිවෙත දානුව ලංකාවේ අපි ගත්තොත් එහෙම ටෙරස්ට්‍රියල් එහෙම නැත්නම් භෞමිකව ශීරපා විශේෂ 91ක් පමණ වාර්තා වෙනවා ඒ වගේම ලංකාවද ආවේනික විශේෂ 19ක් ජීවත් වෙනවා ඒ වගේම තමයි සමුද්‍ර ශීරපායෙන් විශේෂ 30ක් පමණ ශ්‍රී ලංකාවවට වාර්තා වෙනවා කියලා හඳුන්වනවා ඒකෙන් 29ක් තල්මසුන් සහ මේ අපි කතා කරන ඩොල්ෆින්ලා එක් විශේෂයක් මූදූරන් කියන කණ්ඩායම එහෙම නැත්නම් මූදූරා කියලා හඳුන්වන විශේෂය එතකොට මේකෙන් මේ අපි ලංකාවවට කුල හයකට අයිති විශේෂ 30ක් මේ විශේෂ 29ක් තමයි වාර්තා වෙන්නේ අපි බලමු මේ කවුද මේ මේ විශේෂ එහෙම නැත්නම් මේ කුල ඇතුලේ ඉන්න විශේෂ එහෙම නැත්නම් මොන වගේ සප්තකාණ්ඩයක්ද අපිට මේ කියන මේ පරිසරයන් වල එහෙම නැත්නම් මේ කියන ලංකාවක මූර්තියේ අපිට දකින්න හම්බ වෙන්නේ කියලා එතකොට මේ ඉන්නේ එක මේ බැලිනොප්ටරිඩේ එහෙම නැත්නම් මේ අපි කතා කරන මේ මේ මොනවාද මේ බැලින් තහඩු සහිත එහෙම නැත්නම් බැලින් ප්ලේට් එකක් එහෙම නැත්නම් මේ බැලින් සහිත ශීරපාය සතුන් විශේෂ කීපයක් ඉන්නවා ලංකාවේ අවට මුදී විශේෂ හයක් වාර්තා වෙනවා මේ බැලින් සහිත ශීරපාය සතුන් එතකොට ඒකෙන් එක්කෙනෙක් තමයි එක විශේෂයක් තමයි මේ මින්කි වේල් එහෙම නැත්නම් මේ අපි කතා කරන තල්මස් විශේෂය මේගොල්ලන් අපි මේ සිංහල නම් තිබෙනවා නමුත් සිංහල නම් තරමක් පටලැවිලි සහගත නිසා මේ මින්කි තල්මසා කියලා තමයි මෙයා හඳුන්වන්නේ මෙයාගේ වර්ණයක් තිබෙනවා මෙයා කළු සහ තරමක් සුදු පැහැති වර්ණයකින් යුක්ත සත්වයෙක් එහෙම නැත්නම් තල්මස් විශේෂයක් ලංකාවේ අවට අපිට දකින්න හම්බ වෙන විශේෂයක් දැන් මේගොල්ලන්ගේ මේ තියෙන්නේ මේගොල්ලන්ගේ අපි ගත්තොත් එහෙම ශරීර ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් මීටර් 10කට ආසන්න ප්‍රමාණයක් මේගොල්ලෝ දිගින් වර්ධනය වෙනවා. ඒ වගේම තමයි මේ මේගොල්ලන් සාමාන්‍යයෙන් ඒ කියන්නේ ටොන් 10කට කිලෝ 10කට ආසන්න බරකින් යුක්ත වෙන විශේෂයක් මේ මින්කි වේල් කියන අය. ඒකට ඔයගලන්ට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් මිනිස්සෙගේ ශරීර ප්‍රමාණයත් එක්ක සංසන්දනය කරාම මේගොල්ලන්ගේ ශරීර ප්‍රමාණය ඉතාමත්ම විශාල ශරීර ප්‍රමාණයන්ගෙන් යුක්තයි. මේ බැලි එහෙම නැත්නම් මේ පෙරාබිදින තල්මසුන් තමයි ලෝකයේ විශාලම තල්මසුන් හැටියට සැලකෙන්නේ. එහෙම නැත්නම් මේ විශාලම ශරීර ප්‍රමාණයෙන් විශාලම වෙන අය හැටියට සැලකෙන්නේ. එතකොට මේ මින්කි වේල්ව සැලකෙන්නේ තරමක් මේ බැලින් කියන අයගෙන් කුඩා විශේෂයක් හැටියට. එහෙම නැත්නම් ශරීර ප්‍රමාණයෙන් තරමක් කුඩා කෙනෙක් හැටියට තමයි මෙයව සැලකෙන්නේ. එතකොට මෙයාගේ ශරීරය සිහින් දිගටි නමුත් සිහින් කියන්නේ සාපේක්ෂව දිගටි ස්වරූපයක් ගන්නවා. ඒ වගේම අපි කියනවා පොයින්ටඩ් ස්නවුට් එක. එහෙම නැත්නම් මෙයාගේ ශරීරයේ හොම්බ
දිගු සහ උල්ලච්ච ස්වභාවයක් තමයි තිබෙන්නේ. ඒකට ඔයගලන්ට පේන මේ ඡායාරූපේ බලනකොට මේගොල්ලන්ගේ මෙයා අපි කතා කරපු ඩෝසල් පින් එක කියන එක ශරීරයත් එක්ක ගත්තම ශරීරයට සාපේක්ෂව මේගොල්ලන්ගේ ඩෝසල් පින් එක ඉතාමත්ම කුඩායි හේතුව තමයි අපි අර කලින් කතා කරපු මේගොල්ලන් වේගයෙන් පිහිනාගෙන යන්නේ නැති හේතුව. ඒ වගේම තමයි මේ හැම එක්කෙනෙක්ගේම එහෙම නැත්නම් මේ හැම මේ මේ තල්මසෙක්ගේම මේ අපිට දකින්න පුළුවන් ලක්ෂණයක් තමයි විශේෂයෙන් මේ බැලේන් ප්ලේට්ස් කියන අයගේ මේ ලක්ෂණය තිබෙනවා. මේ යටි තල්න ප්‍රදේශයේ මේ ඉරි වගේ ස්වභාවයක් තිබෙනවා. මේකට හේතුව තමයි මේගොල්ලෝ අර ශරීරයේ මේක මුඛය විවෘත කරලා මේ මේ ප්‍රදේශය ප්‍රසාරණය කරන්න පුළුවන් හැකියාව මේගොල්ලන්ට තියෙනවා. මොකද විශාල ප්‍රමාණයක් ජලයත් එක්ක මේක ශරීරයට මේ ආහාර ලැබුල් වෙනවා. එහෙම නැත්නම් මුඛයට වතුරත් එක්ක තමයි ආහාර ඇතුළේ. එතකොට මේ ප්‍රදේශය ප්‍රසාරණයකට ලක් වෙනවා. ඒකට පහසු වෙන තමයි මේ විවය මේ ආකාරයට පිටලා තිබෙන්නේ. ඒක පස්සේ තමයි ජලයට ගිවත් කරලා මේගොල්ලන්ට මේ මේ ආහාර ටික ඇතුළට ලබා ගන්න. එතකොට මේගොල්ලන්ගේ අපි ශරීරය ගත්තොත් එහෙම ශරීරයේ අපයත් මේ යට එහෙම නැත්නම් අපි ශරීරය අපි ගත්තොත් එහෙම උදරීය ප්‍රදේශය ගත්තොත් එහෙම ශරීරයේ උදරීය ප්‍රදේශයේ මේගොල්ලන්ගේ වර්ණය සාමාන්‍යයෙන් සුදු පැහැති වර්ණයක් තමයි තිබෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට සමුද්‍ර සීරපායන්ගේ තිබෙන ලක්ෂණයක්. මේ උදරීය ප්‍රදේශය මේගොල්ලන්ගේ තරමක් සුදු පැහැයක් ගන්නවා. ඒකට හේතුව තමයි සමහර වෙලාවට ජල පුෂ්ටියට ආසන්නයෙන් සිටින්නකොට ඒගොල්ලන්ට මේ ඉහළ එහෙම නැත්නම් ජල පුෂ්ටිය ආසන්නයේදී ශාරීරික සුදු පැහැති වර්ණය තරමක් මේගොල්ලන්ට වාසිදායකයි. ඒගොල්ලන්ට ඒ අනිකුත් මේ කියන්නේ මේ සතුරු උපද්‍රවයක් තිබෙනවා නම් ඒකෙන් බේරෙන්න. නමුත් මේ ආයත සාමාන්‍ය ස්වභාවිකව සතුරන් පීඩන්නේ නැහැ. නමුත් පොදුවේ ගත්තොත් එීම සමුද්‍ර ශීරපාය සතුන්ගේ උදරීය ප්‍රදේශය තරමක් සුදු පැහැයෙන් තමයි තිබෙන්නේ උත්පුෂ්ටිය ප්‍රදේශයට වඩා. එතකොට මේ ඉන්නේ අනිත් විශේෂම ඩ්‍රයිට් වේල් කියලා අපි හඳුන්වනවා. මෙයත් ලංකාව අවට තරමක් සුලභ විශේෂයක් කියලා කියන්න පුළුවන්. මේ මේ සමුද්‍ර ශීරපායන් කිසිම කෙනෙක් අපිට කියන්න බෑ බොහොම බහුලව අපේ අවට හම්බ වෙනවා කියලා. නමුත් අපි සාපේක්ෂව ගත්තම මෙයත් යම් තාක් දුරකට සුලභ විශේෂයක් හැටියට තමයි සැලකෙන්නේ. මෙයාගේ පොඩි විශේෂත්වයක් තිබෙනවා. මෙයාගේ උදරීය ප්‍රදේශයේ පොඩි රෝස පැහැති ගතියක් තිබෙනවා. එහෙම නැත්නම් රෝස පැහැති වර්ණයක් වර්ණ රටාවක් තමයි මෙයාගේ උදරීය ප්‍රදේශයේ තිබෙන්නේ. එතකොට දැන් මේ අපි අර කලින් දැකපු අපි කලින් කතා කරපු මේ මින්කි වේල්ගේ එහෙම නැත්නම් මින්කි තල්මසාගේ මේ බ්‍රූඩ් සෙල්ගේ එහෙම මේ සෝරි මේ ඩ්‍රයිට් සෙල්ගේ මේ තියෙනවා මේගොල්ලන්ගේ බලන්න ඉදිරි අවල්පත සාමාන්‍යයෙන් ශරීරයට සාපේක්ෂව තරමක් කුඩායි. හේතුව තමයි මම අර කලින් කියපු එක මේගොල්ලෝ ඉතාමත්ම සෙමින් පීනාගෙන යන තල්මසුන්. ඒක නිසා මේගොල්ලන්ට විශාල අවල්පත් පීඩන්නේ නැහැ. මොකද මොවුන් ඉතාමත්ම හෙමින් පීනගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන ආහාර ලබා ගැනීම තමයි සිද්ධ කරන්නේ. දැන් මේ තියෙන්නේ අර මම කලින් කියපු කලින් විස්තර කරපු ආකාරයට මේගොල්ලන්ගේ අර ඉරිමේ ස්වභාවයක් එන්න ප්‍රසාරණ හැකියාවක් තිබෙනවා යටි තල් ප්‍රදේශයේ. ඒක අවශ්‍ය වෙන්නේ අර ආහාර වැඩි ප්‍රමාණයක් එහෙම නැත්නම් වැඩිපුර මසුන් ප්‍රමාණයක් එහෙම නැත්නම් ආහාර ප්‍රමාණයක් මුඛය ඇතුළට දාගන්න නැත්නම් කට ඇතුළට දාගන්න විදිහට ප්‍රසාරණය වෙන්න හැකියාව එහෙම නැත්නම් ප්‍රසාරණ හැකියාව සහිතව තමයි මේ කියන මේ ඉදිරිපස ප්‍රදේශය මේගොල්ලන්ගේ පිළිట్లా තිබෙන්නේ. ඊට පස්සේ තමයි මේ වැදගත්ම විශේෂය ලංකාවට අපිට නිරන්තරයෙන් වාර්තා වෙන විශේෂය මේ බැලිනොප්ටරා මස්කියුලස් කියන එහෙම නැත්නම් අපි නිල්තල් මසා කියලා හඳුන්වන විශේෂය. ඔබට පේනවා ඇති මේ අලියෙකුගේ ශරීර ප්‍රමාණය සහ මේ බ්‍රූවෙල්ගේ ශරීර ප්‍රමාණය මත නිල්තල් මහාගේ ශරීර ප්‍රමාණය සාමාන්‍යයෙන් කියන්නේ අලින් 30 දෙනෙකුගේ බරට සමාන ශරීර බරක් මෙයාට තිබෙනවා කියලා සහ දවසකට අලියෙකුට අලියෙකුගේ බරට සමාන එහෙමත් අලියෙකුටත් වඩා බරට ආහාර ප්‍රමාණයක් මේගොල්ලෝ ලබා ගන්නවා. එහෙම නැත්නම් ආහාර ප්‍රමාණයක් ලබා ගැනීම කරන්නට ඕනේ. ඒකවල ලෝකයේ ඉන්න විශාලම ශීරපාය සතුන් කාණ්ඩේ සාමාන්‍යයෙන් ඇවරේජ් එක නැත්නම් සාමාන්‍යයක් වශයෙන් ගත්තොත් එීම අඩි 97කට එහෙම නැත්නම් අඩි 100කට ආසන්න ප්‍රමාණයක් දිගකින් යුක්ත සතුන් කාණ්ඩයක් තමයි මේ බ්ලූවේ. එතකොට මෙයාගේ ශරීරය අපි ගත්තොත් සාමාන්‍ය මුළු ශරීරෙම එක හා සමාන වර්ණ රටාවක් තමයි තිබෙන්නේ. එතකොට ලංකාවේ තියෙන වැදගත්කම තමයි ලංකාව ආවට මේ සතුන් පර්යටන ගහනයක් සහ නිත්‍යවාසී ගහනයක් එහෙම නැත්නම් නිරන්තරයෙන් ලංකාවට මුදේ ජීවත් වෙන සතුන් ප්‍රමාණයක් ඉන්නවා. එතකොට අපිට හුඟක් වෙලාවට අපි දකිනවා මේ
මේ බැලින් වේල්ස් එහෙම නැත්නම් මේ පෙරාබු දින්නන් ඉතාමත්ම ෘචිකත්වයක් දක්වනවා සාමාන්‍යයෙන් ඝර්ම කලාපීය වෙරළ ප්‍රදේශයන් වල ජීවත් වෙන්නේ ඒකට හේතුව තමයි මොවුන්ගේ ආහාර විදිහට ගන්න කුඩා මසුන් සහ මත්ස්‍ය විශේෂ වැඩි වශයෙන් දකින්න හම් වෙන්නේ තරමක් උණුසුම් දියවැල් සහිත නැත්නම් උණුසුම් ජලජ කලාපවල ඒක නිසා මොවුන් මේ උණුසුම් ජලජ කලාපවල ජීවත් වෙනවා බොහොම වැඩිපුර ප්‍රමාණයක් අපිට දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා ඒ වගේම තමයි මොවුන් ගක් වේලාවට කීප දෙනෙකුගුණුත් රංචු වශයෙන් උත් එහෙම නැත්නම් දැක ගැනීමේ හැකියාව තිබෙනවා එහෙම නැත්නම් කීප දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් හැටියට කුඩා කණ්ඩායම් හැටියටත් මේගොල්ලෝ දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා මේ නිල් තල්මසා කියන එහෙම නැත්නම් මේ ලෝකයේ විශාලම ශීරපායි සතුන් කාණ්ඩය නමුත් මේගොල්ලන්ගේ ලෝකේ පුරා විශාල ව්‍යාප්තියක් එහෙම නැත්නම් මේගොල්ලන් විශාල ප්‍රදේශයක මේගොල්ලන් ව්‍යාප්ත වෙලා තිබෙනවා. එතකොට මේගොල්ලන්ගේ වැදගත්ම කාරණේ තමයි. එතකොට මේ ලංකාවත් මේ සතුන් ආරක්ෂා කිරීම සඳහා එහෙම නැත්නම් මේ තල්මසුන්ව ආරක්ෂා කිරීම සඳහා බැඳිලා තිබෙනවා. එතකොට ජාත්‍යන්තර සම්මුතියක් තියෙනවා CMS කියලා Convention of Migratory Species එහෙම නැත්නම් පර්යටන ජීවීන් ආරක්ෂා කර ගැනීම සම්මුතිය. එතකොට ලංකාවත් ඒ සම්මුතියේ කොටස් කාර්යයන් ඒක නිසා අපිත් බැඳිලා තිබෙනවා. අපේ ලංකාවවට ඉන්න මේ සාගර සීමාපායි ආරක්ෂා කරගන්න. මේ තියන්නේ වුණ අපි ඉහළින් බැලුවොත් එම ඒරියා වියු එකකින් එහෙම නැත්නම් ඉහළ සිට පහළ මේ සතා නිරීක්ෂණය කරොත් ඒ සතා නිරීක්ෂණය වෙන ආකාරය තමයි මේ තිබෙන්නේ. මේ මේ ආකාරයට මේ ඉහළට ඇවිල්ලා මේ හුස්ම අරගෙන එහෙම නැත්නම් නැවත ජලය ඇතුළට යන අවස්ථාව. එතකොට මේ විශේෂ හුස්ම අරගෙන අපි දකින්නේ ජලය ඉහළට විදිනවා වගේ නමුත් ඒ ජලය නෙමෙයි ජල වාෂ්ප වුන් හුස්ම පිට කරනකොට ඒ ප්‍රදේශයේ ජල වාෂ්ප වලින් වැහෙන හේතුව තමයි අර මේගොල්ලන්ගේ ඉතා වේගයෙන් හුස්ම ආශ්වාසය සිද්ධ කිරීම නිසා ඊට පස්සේ ඔමුරාස්වේල් මේ විශේෂය එහෙම නැත්නම් මේ මේ අපි කතා කරන මේ විශේෂය එතරම් සුලභ විශේෂයක් හැටියට නෙමේ සැලකෙන්නේ වුන් තරමක් දුර්ලභ එහෙම නැත්නම් ලංකාව අවට ප්‍රදේශයන් වල තරමක් දුර්ලභ විශේෂයක් හැටියට තමයි මේ විශේෂය සැලකෙන්නේ. එතකොට මේ විශේෂයත් බොහොම සමානයි අර අපි කලින් දැකපු පින්වේමය විශේෂයටම කියන්නේ නිල් තල්මසා මේ අපි අර කලින් කතා කරපු මින්කි වේල් වගේ මෙයාගේත් වර්ණ රටාව තරමක් සමානයි. නමුත් මෙයාගේ අනිකුත් අපි ලක්ෂණ ගත්තොත් එහෙම නැත්නම් මෙයාගේ ශරීරයේ ශරීර ප්‍රමාණයන් සහ එහෙම නැත්නම් මේගොල්ලන්ගේ ශරීරයේ මෝර්ෆොලොජිකල් එහෙම නැත්නම් බාහිරව තිබෙන හැඩරුකම් එහෙම අනිකුත් විශේෂයන්ට වඩා ඒක තරමක් වෙනස් වෙනවා. මේ මොකද මේ විශේෂය සාමාන්‍යයෙන් අපි දුර්ලභයි කියලා කියන්නේ මේ 2017 අවුරුද්දේ තමයි මේ විශේෂය ලංකාවට මෙරළ තීරෙන් වාර්තා වෙනවා කියලා පරීක්ෂණ පත්‍රිකාවක් මගින් ඉදිරිපත් කරන්නේ ආශා ඩිගෝස් කියන නරයින් බාලදිස් එහෙම නැත්නම් සමුද්‍ර මේ තල්මසුන් පිළිබඳ පරීක්ෂණ කරන ලංකාවේ පරීක්ෂිකාවක් 2017 අවුරුද්දේ තමයි. ඒ කියන්නේ ලංකාවේ ලයිස්තුවට මෙම විශේෂය හමු වෙනවා කියලා එහෙම නැත්නම් ඇඳින් වෙන්නේ එහෙම නැත්නම් ලංකාවේ මේ ලිස්ට් එකට මෙයව එකතු වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ විශේෂය ගුඩ් සෙල්ට් එහෙම නැත්නම් මේ බ්‍රයිට් සෙල්ට් සමානකමක් එහෙම නැත්නම් දක්වනවා එහෙම නැත්නම් පැටලි සහගත ස්වභාවයක් තිබෙනවා කියලා ඔවුන් සඳහන් කරනවා. ඊට පස්සේ මේ ෆින් වේල් එහෙම නැත්නම් අපි මෙයා හඳුන්වන්නේ නිල් තල්මසාට පස්සේ හමු වෙන විශාලතම විශේෂය හැටියට. එතකොට මෙයාත් නිල් තල්මසෙකුට ආසන්නයි. එහෙම නැත්නම් අඩි 75ක් විතර මෙතන නිල් තල්මහට වඩා අඩි කීපයක් එහෙම නැත්නම් අඩි 20ක විතර වෙනසක් තමයි මෙයාගේ තියෙන්නේ. එතකොට මෙයාත් ලංකාවට වෙරළ තීරයේ අපිට මෙතන මුහුදු තීරයේ දකින්න හම්බෙන විශේෂයක් හැටියට තමයි අපි සැලකෙන්නේ.
එතකොට මෙයාගේ ශරීර වර්ණයත් එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම මේ පින්වෙල්ගේ මේගොල්ලන්ගේ ශරීර වර්ණය හුඟක් වෙලාවට මේ සමු මේ මේ විශේෂවල අපිට ලොකු වර්ණ එහෙම නැත්නම් බ්‍රයිට් කලර්ස් අපිට දකින්න හම්බෙන්නේ නැහැ මොකද මේ මේගොල්ලන්ගේ මේ දීප්තිමත් වර්ණ මේගොල්ලන්ගේ ආහාර එහෙම නැත්නම් ආ ගන්න ආහාර එහෙම නැත්නම් මේ බිය වෙන්නේ එහෙම නැත්නම් මේගොල්ලන්ගේ ආහාර විකර්ෂණය වෙන්නේ එහෙම නැත්නම් ආහාර අපි කියනවා මේ මේගොල්ලන් ඉන්න ස්ථානයකින් එහෙම නැත්නම් මේගොල්ලෝ ඉන්න ආහාර ශ්‍රේණි ස්ථානයකින් මේ වෙනත් තැනකට යෑමේ අවධානමක් තිබෙන නිසා මේගොල්ලෝ හැමතිස්සෙම මේ වගේ බොහොම ලයිට් කලර් එකක් එහෙම නැත්නම් මේ මුහුදු පරිසර පද්ධතියට ගැළපෙන ආකාරයේ වර්ණ රටාවක් තමයි මේගොල්ලන්ගේ අපිට දකින්න හම්බෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට ඒක නිසා ඒක ඒගොල්ලන්ට පහසුවක් වෙලා තියෙනවා මේ මොනවාද මේගොල්ලන්ගේ ආහාර රටාව එහෙම නැත්නම් ආහාර සොයා ගැනීම කාර්ය කරගෙන යන්නේ. එතකොට ගොඩක් වෙලාවට මේ සතුන් අපිට මේ ලංකාවට මුහුදු තීරයේ වගේම අපි ගත්තොත් එහෙම නෝත් පැසිෆික් ඕෂන් එකේ එහෙම නැත්නම් මේ සමයකදී එහෙම නැත්නම් වසන්ත කාලයේදී නෝත් මේ උතුරු ප්‍රදේශවල තිබෙන සීතල ප්‍රදේශයන් වල පවා මේගොල්ලන් අපිට දැක බලා ගැනීම හැකියාව එහෙම නැත්නම් ඒගොල්ලන් වාර්තා වෙනවා උන් මේ ඒ ප්‍රදේශයන් වලට දක්වා පරිරතන වෙනවා. ඒත් එක්කම ගල්ෆ් ඔෆ් මැක්සිකෝ එහෙම නැත්නම් උතුරු ඇමරිකාව හා දකුණු ඇමරිකාව මැක්සිකානු බුක්ක ආශ්‍රිතවත් මේගොල්ලන්ව දකින්න හම්බෙන ඒ වගේම නෝර්වේ සහ ස්පාඤ්ඤේ තියෙන ප්‍රදේශයන් දක්වාත් මේගොල්ලන්ගේ ව්‍යාප්තියක් තිබෙන එහෙම නැත්නම් මේගොල්ලන්ව විශේෂයෙන්ම දකින්න පුළුවන් ලොකු පරාසයක ව්‍යාප්තියක් තිබෙන සතුන් කාණ්ඩයක් හැටියට තමයි ශීරපාලි කාණ්ඩයක් හැටියට තමයි මොවුන් සැලකෙන්නේ. හරි. එතකොට මීටර 20ක් විතර අපි අර කලින් කතා කරා වගේ මේගොල්ලන්ගේ ශරීරයේ දිගින් යුක්ත වෙනවා. ඒ වගේම තමයි කිලෝග්‍රෑම් 70000ක කියන්නේ ටොන් 70කට ආසන්න ප්‍රමාණයක් මේගොල්ලන්ගේ දකින්න හම්බ වෙනවා. ගැහැණු හා පිරිමි සතුන් දෙගොල්ලන්ම මේ වගේ හා සමාන ශරීර ප්‍රමාණයන්ගෙන් තමයි යුක්ත වෙන්නේ. නැත්නම් විශාල වෙනසක් අපිට දකින්න පුළුවන් කමක් නැහැ. ඊළඟ විශේෂය තමයි හම්බැක් වේල්. එහෙම නැත්නම් අපි මෙයාට කියනවා පිටකුඩු තරසා කියලා. මේ හම්බැක් වේල් ඉතාමත්ම සුවිශේෂී සතුන් කාණ්ඩයක් හැටියට තමයි සැලකෙන්නේ. මොකද මේ හම්බැක් ඉතාමත්ම අපි කියනවා සාමාන්‍යයෙන් ප්ලේෆුල් එහෙම නැත්නම් බොහොම ක්‍රියාශීලී සතුන් කාණ්ඩයක් හැටියට තමයි සැලකෙන්නේ. ඒ වගේම තමයි මෙයාගේ තියෙන අනිකුත් විශේෂත්වය මේ හම්බැක් වේල්ගේ ඉදිරි අවල්පත්. දැන් අපි අර කලින් දැකපු අයගේ ඉදිරි අවල්පත් දෙක සාමාන්‍යයෙන් කුඩයි. නමුත් මේ හම්බැක් වේල්ගේ ඉදිරි අවල්පත් එක ඔයගලන්න පේනවා ශරීර සාපේක්ෂව ගත්තම දිගින් වැඩි. සාමේ ඉදිරි අවල්පතේ ඉදිරියේ තිබෙනවා නිකන් රැලි සහිත ස්වභාවයක්. රැලි සහිත ස්වභාවකින් යුක්ත අවල්පතක් මේ හම්බැක් වේල්ගේ තිබෙනවා. එතකොට ශරීරය ගත්තොත් එහෙම අඩි 40ක් එහෙම නැත්නම් මීටර 14ක් විතර දිගකින් යුක්ත එහෙම නැත්නම් සත්ෙක් අරගොල්ලන්ට වඩා තරමක් උඩයි කෙනිල් තල්මසෙකින් හරි අඩක් විතර තමයි මේ හම්බැක් වේල් කියන විශේෂය දකින්න හම්බ වෙන්නේ. මුලින්ම ප්‍රමාණාත්මකව. නමුත් මේගොල්ලන්ව පහසුවෙන් අඳුරා ගැනීම හැකියාව තිබෙනවා. මම අර කලින් කතා කරා වගේ ඉදිරි අවල්පත් වල තිබෙන ස්වභාවය මේ අවල්පත් වල තිබෙන වර්ණය. අවල්පත් හුඟක් වෙලාවට මේ පිටකුදු තල්මසාගේ එහෙම නැත්නම් මේ මේ විශේෂයේ අවල්පත සුදු පැහැයෙන් යුක්තයි. ඒත් එක්කම උදරීය ප්‍රදේශය අර අපි බෙල්ලට එහෙම නැත්නම් යටින් තිබෙන ප්‍රදේශය ඒක සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට සුදු පැහැති වර්ණයකින් තමයි යුක්ත වෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ ලංකාවටත් වාර්තා වෙනවා. නමුත් වැඩිපුරම මේ විශේෂය අපිට හම්බ වෙන්නේ මේ ආක්ටික් සහ පැසිෆික් සාගරවල. මොකද මේගොල්ලෝ තරමක් සීතල සහිත ප්‍රදේශයන් වල වාර්තා වෙන විශේෂයක්. නමුත් ලංකාවටත් මේ කියන විශේෂය වාර්තා වෙනවා. එහෙම නැත්නම් අපිට ලංකාවට මුදු සීමාවෙත් මේගොල්ලන් දැක බලාගෙන ඉන්න හැකියාව තිබුණා. ඒතකොට දැන් අපි කලින් කතා කරේ ලංකාවට මුදු සීමාවේ හම්බ වෙන බැලීන් වේල්ස්. එහෙම නැත්නම් මේ දත් රහිත නමුත් ශරීර ප්‍රමාණයෙන් විශාල විශේෂ තමයි අපි අර කලින් කතා කරේ. දැන් ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දත් සහිත සමුද්‍ර ශීර සිටේසියාවන් එහෙම නැත්නම් ඩොල්ෆින් විශේෂ. එතකොට ලංකාවට ඩොල්ෆින් විශේෂ 15ක් පමණ මේ දත් සහිත ඩොල්ෆින් විශේෂ 15ක් පමණ වාර්තා වෙනවා. එතකොට මේ ඩොල්ෆින්ස් ලගේ අපි අර කලින් කතා කරපු අයගේ වගේ නෙමෙයි විශේෂයෙන් බලන්න ඕගොල්ලන්ට අර ඩෝසල් ෆින් එක එහෙම නැත්නම් පුෂ්ටිය වරල ඉතාමත්ම දිග එහෙම නැත්නම් විශාලව තිබුණ ශරීරයක් එක ගත්තම ඒත් එක්කම තමයි හිස ඉදිරි ප්‍රදේශයේ තරමක්
ඉදිරියට නිරායවිලා තිබෙනවා ඒ වගේම තමයි මේගොල්ලන්ගේ මේ දිගු බීක් එකක් නැත්නම් හොටක් වැනි ව්‍යුහයක් තමයි අට එන්නත් අට හොටක් වගේ ස්වරූපයෙන් තමයි පිටලා තිබෙන්නේ මේකට හේතු වෙන්නේ මෙතනේ එයාගේ බ්ලෝ හෝල් එකේ නැත්නම් නාසය මේකට හේතු වෙන්නේ මේගොල්ලන් මත්සින් ආහාරයට ගන්නකොට මත්සින් ආහාරයට ගන්න පහසු වෙන්න ක්‍රස්ටේෂියාවන් එහෙම නැත්නම් කකුළුවල් සහ ඉස්සන් වගේ සතුන් ආහාරයට ගන්න පහසු වෙන්න ඒගොල්ලන්ගේ මුඛය හැඩගැහිලා තිබෙනවා කට හැඩගැහිලා තියෙනවා එතකොට මේ කොමන් ඩොල්ෆින් එහෙම නැත්නම් අපි මේ ලංකාවේ තරමක් බහුලව හම්බ වෙන විශේෂයක් එහෙම නැත්නම් අපි මේගොල්ලන්ට කියනවා මේ සුලබ මුල්ලන් කියලා මේ මුල්ලන් කියලා තමයි මේ ඩොල්ෆින්ස් වල සිංහලෙන් හඳුන්වන්නේ එතකොට මේ සුලබ මුල්ලා මේගොල්ලෝ හුඟක් වෙලාවට රංචු වශයෙන් තමයි ජීවත් වෙන්නේ හේතුව තමයි මේ රංචු වශයෙන් මේ ඩොල්ෆින්ස් විශේෂයෙන්ම ජීවත් වෙන හේතුව රංචු වශයෙන් ජීවත් වෙනකොට මේ ඩොල්ෆින් විශේෂවලට තමන්ගේ ආහාර එහෙම නැත්නම් ආහාර මාළු රංචු වශයෙන් ඉන්නකොට මේගොල්ලන්ව පොටු කරලා ඒගොල්ලන්ව ආහාරයට ගෙනින්නේ හැකියාව තිබෙනවා එතකොට මේ කොමන් ඩොල්ෆින් ගේ එහෙම නැත්නම් මේ පොදු මුල්ලා කියන එහෙම නැත්නම් සුලබ මුල්ලා කියන විශේෂයේ අපිට මේ සුදු පැහැති මේ ප්‍රදේශය බලා ගන්න පුළුවන් බඩ ඇහි ඉඳලා පහළට මේ යන එහෙම නැත්නම් පහළ ප්‍රදේශයට ගමක් කරන මේ සුදු පැහැති ප්‍රදේශයේ මත සුදු පාට වර්ණ රටාව නිසා මෙයව හඳුනා ගැනීම හැකියාව තිබෙනවා ඒ වගේම තමයි මේ පිග්මි කිලර් වේල් එහෙම නැත්නම් අපි මේ ලංකා වලට අපි දන්නවා මේ 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 පිග්මි කිලර් වේල් කියන විශේෂයත් එහෙම නැත්නම් මේ අපි මේ කතා කරන මේ අනිකුත් තල්මසුන් වගේම තමයි නමුත් මෙයාගේ මුඛය අර වගේ අපිට අර හොටක් වගේ ව්‍යුහයක් දකින්න හම්බ වෙන්නේ නැහැ එහෙම නැත්නම් එවැනි ව්‍යුහයක් අපිට මේගොල්ලන්ගේ දකින්න හම්බ වෙන්නේ නැහැ මොකද මේගොල්ලන් සාමාන්‍යයෙන් කිලර් වේල් එහෙම නැත්නම් අර මාර්ග තල්මහ වගේම තමයි මේගොල්ලන්ගේ හොම්බ කෙටි වෙලා තිබෙනවා නමුත් මේගොල්ලන් ඉතාමත්ම සූක්ෂම ලෙස එහෙම නැත්නම් ඉතාමත්ම හොඳින් මේ මොනවාද මේ මත්සයෙන් එහෙම නැත්නම් දඩයම් කිරීමට හැකියාව තිබෙන කාණ්ඩයක් එහෙම නැත්නම් හැකියාව තියෙන විශේෂයක්. ඒතකොට මේගොල්ලන්ගෙත් ඒ වගේම තමයි ශරීර වර්ණය ගත්තොත් එහෙම තරමක් අඳුරු පැහැයක් තමයි මේගොල්ලන්ගෙත් තිබෙන්නේ. ලංකාවවට ඊතරම්ම සුලභව හම්බ වෙන විශේෂයක් නෙමෙයි. තරමක් දුර්ලභ එහෙම නැත්නම් දැකගලා ගැනීමට යම් සි සීමාකාරී භාවයන් තිබෙන එහෙම නැත්නම් තරමක් අපහසු විශේෂයක් හැටියට තමයි මේ පිග්මි කිලර් වේල් අපි හඳුන්වන්නේ එහෙම නැත්නම් මේගොල්ලන්ව අපි මේ වර්ගීකරණය කරන්නේ. නමුත් කෙසේ වෙතත් ඉන්දියානු වෙරළ තීරයේ තියෙනවා ඉන්දියන් ඕෂන් එහෙම නැත්නම් ඉන්දියානු සාගරේ ඒ වගේම තමයි ඇට්ලාන්ටික් සහ පැසිෆික් සාගරවල මේගොල්ලන්ව විශේෂයෙන්ම දකින්න හම්බ වෙන විශේෂයක් හැටියට තමයි අපි දකින්නේ. ඒ වගේම තමයි මේගොල්ලන් රතුදත්ත පොතට අනුව මේගොල්ලෝ මන්දවියාමේ තර්ජනයට ලක් වෙච්ච විශේෂ හැටියට එහෙම නැත්නම් මන්දවියාමේ තර්ජනයට ලක් වෙන කණ්ඩායම් හැටියට තමයි මේ බොහෝමයක් විශේෂ හඳුන්වන්නේ එහෙම නැත්නම් මේ මේ කියන අපි මේ සතුන්ව හඳුන්වන්නට පුළුවන් වෙන. ඒ වගේම තමයි මේගොල්ලන්ට ඉතාමත්ම හොඳින් ජලය තුරට කිමිදීමේ හැකියාව තිබෙනවා. එහෙම නැත්නම් ජලය තුල ඉතාමත්ම මීටර 500කට ආසන්න ප්‍රමාණයක් එහෙම නැත්නම් විශාල ප්‍රමාණ දුරක් ජලය තුල කිමිදීමේ හැකියාව තිබෙන ඇතම අවස්ථාවල මීටර 2500කට ආසන්න ප්‍රමාණයක් කිමිදීමේ හැකියාව තිබෙනවා කියලා වාර්තා වෙනවා. ඒ කියන්නේ ජලය තුලට ඉතාමත්ම හොඳින් කිමිදලා පීඩනයට ඔරොත්තු දීලා මේ සතුන්ව දඩයම් කිරීමේ එහෙම නැත්නම් ආහාර කරගැනීමේ හැකියාවක් මේ සතුන්ට තිබෙනවා. ඒ වගේ තමයි මේ ෂෝට් ෆින් පයිලට් වේල් කියන එක නේ ඔයගොල්ලෝ දන්නවා පහුගිය දවස්වල වැඩිපුරම කතා බහට ලක් වෙච්ච විශේෂයක් මේක. මේ විශේෂය තමයි අර පහුගිය කාලේ ගොඩබිමට ආවේ මිය ගිහිල්ලා මේගොල්ලොත් ඒ වගේමයි මේ රංචු වශයෙන් ජීවත් වෙන ඔයගොල්ලෝ දකින්න ඇති විශාල රංචු වශයෙන් මේගොල්ලෝ ගොඩබිමට ආවේ මේ පහුගිය කාලේ. මොකද ඒවට විශේෂ විවිධාකාර අර්ථ දැක්වීම් දක්වනවා. නමුත් මේ තල්මසුන් ගොඩට පැමිණීම සම්බන්ධව තාම තියෙන විද්‍යාඥයන් අතර පොදු මතයක් නැහැ මොන හේතුව නිසාද මේගොල්ලෝ මේ ගොඩබිමට පැමිණීම සිද්ධ වෙන්නේ කියලා. එහෙම නැත්නම් ගොඩබිමට මොන හේතුවක් නිසා මෙවැනි විශේෂ ගොඩබිමට ළඟා වෙනවද කියන එක පිළිබඳ පරියාකාර
නිර්ණායකයක මෙතන නිර්වචනයක් නෑ මේ සතුන් සම්බන්ධයෙන් ගත්තම. එතකොට මෙයත් ඒ වගේම තමයි ඊටම හොඳ දක්ෂ කිමිදුම් කරුවන්. මොකද මේ අය සාමාන්‍යයෙන් අර ඩොල්ෆින්ස්ලා හුඟක් කිමිදිලා ආහාර ලබා ගන්නේ නෑ. ඒගොල්ලෝ නොගැඹුරු ජලය ආශ්‍රිත තමයි ආහාර සොයා ගැනීම කරන්නේ. නමුත් මේ මේ පයිලට් සේල්ස්ලා එහෙම නැත්නම් අපි අර කලින් දැකපු විශේෂ වර්ගයේම මේගොල්ලෝ තරමක් ජලය තුලට කිමිදිලා ආහාර ලබා ගැනීමට එහෙම නැත්නම් ආහාර සොයා ගැනීම සිද්ධ කරනවා ජලය තුල කිමිදිලා. එතකොට මේ වගේ රංචු පිටින් ඇතම අවස්ථාවල මේ සතුන් ගොඩබිමට ඇවිල්ලා එහෙම නැත්නම් ගොඩබිමදී මරණයට පත් වීම සිද්ධ වෙනවා හුඟක් අවස්ථාවලදී. එතකොට අපි දන්නවා මේගොල්ලන් මේ හුඟක් වෙලාවට මේ 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 සතුන්ගේ අපිට පේනවා මේගොල්ලන්ගේ අපි ශරීරයන් ගත්තොත් එහෙම හුඟක් වෙලාවට මේ ඩොල්ෆින්ස් ලාගේ මේ වේල්ස් ලාගේ අපිට දකින්න පුළුවන් මේ වගේ තියෙන ස්ට්‍රෙචින් මාක්ස් එහෙම නැත්නම් මේ කැපුම් මේ මේ හට් මාක්ස් මේවට හේතු වෙලා තියෙන්නේ හුඟක් වෙලාවට මත්ය දැල් ඒ වගේම අධික වේගයෙන් ගමන් කරන බෝට් එකකට අපි කියනවා ස්පීඩ් බෝට්ස් මේකට හේතු වෙලා තියෙනවා. මේගොල්ල සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ සිරුරු සහිත ඩොල්ෆින්ස් හැටියට තමයි විසලකන්නේ. සාමාන්‍යයෙන් මීටර 4ක් 6ක් අතර ප්‍රමාණයකින් යුක්ත වෙන සතුන් කාණ්ඩයක් හැටියට තමයි විසලකන්නේ. ඊට පස්සේ තවත් විශේෂයක් අපි මේ කතා කරන්නේ මේගොල්ලන්ට අපි කියනවා රිසෝස් ඩොල්ෆින් එහෙම නැත්නම් ග්‍රේට් ඩොල්ෆින් කියලා හඳුන්වනවා. තරමක් විශාල විශේෂ අර අපි කලින් කතා කරපු විශේෂයට හා සමාන විශේෂයක්. ඒ වගේම තමයි ශරීර ප්‍රමාණයෙන් අඩි 13ක් විතර ප්‍රමාණයෙන් යුක්ත වෙන ඩොල්ෆින් කෙනෙක්. මේ හැමෝගෙම අපි අර කලින් දැකපු පොදුවේ ඩොල්ෆින් ගේ දකින්න අපි දැන් සාමාන්‍යයෙන් අපිට හැඩහුරු හොඹ දිග ස්වභාවයක් නෙමෙයි මේගොල්ලන්ගේ තියෙන්නේ. මේගොල්ලන්ගේ තියෙන්නේ කෙටි නමුත් තරමක් විශාල මුඛයක් තමයි මේ විශේෂ වල තියෙන්නේ. මේගොල්ලෝ තරමක් මේ දුර්ලභ විශේෂ හැටියට තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. ඊට පස්සේ මේ අපි කියනවා මේ 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 ෆ්‍රේසර්ස් ඩොල්ෆින් එහෙම නැත්නම් මේගොල්ලන් අපි කියනවා කෙටි හොට මුල්ලා කියලා සිංහලෙන් හඳුන්වනවා මේ විශේෂය. මොකද මේගොල්ලන්ගේ හොඹ තරමක් කෙටි ස්වභාවයක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් හොඹ අර වගේම දිග ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. ඒක නිසා කෙටි හොට මුල්ලන් හැටියට තමයි මේගොල්ලන් හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් ලංකාවට මුත්‍රි හම්බ වෙනවා. මෙයාගේ තියෙන මේ ශරීරයේ තියෙන වර්ණ රටාව මේගොල්ලන්ගේ මේ වර්ණ රටාව වලින් මේ හඳුනා ගැනීම එතරම් පහසු නෑ. මේකට ඉතාමත්ම හොඳ අත්දැකීමක් එහෙම නැත්නම් හොඳ පළපුරුද්දක් තිබෙන්න ඕනේ මේ විශේෂ වෙන්කර හඳුනා ගන්නට. ඒක මේ මොකද ජලයේදී ජලයේ අපි හැමදෙස්සම වතුර බොහොම පැහැදිලිව අපිට දකින්න හම් වෙන විශේෂ නෙමේ. ඒ වගේම තමයි ජලයේදී මේ තිබෙන මේ ජලයෙන් ඉහළට මේ සතුන් එනකොට මේ තියෙන ප්‍රමාණ ගත්තොත් එහෙම මේ අපිට පහසුවෙන් වෙන්කර හඳුනා ගන්න බැහැ. නමුත් මේ සතුන් හඳුන්වන මේ විශේෂය විශේෂයෙන්ම විශාල රංචු වශයෙන් ඉන්න සතෙක් හැටියට. සාමාන්‍යයෙන් රංචුවක සතුන් වාර්තා වෙලා තිබෙනවා 100 ඉඳලා සාමාන්‍යයෙන් සතුන් 2500ක් වගේ වෙනකන් සමාජිකයන් ඉන්න පුළුවන් රංචු හැටියට ජීවත් වෙන විශේෂයක් තමයි මේ මේ කෙටිවට මුල්ලා කියන විශේෂය. ඒ වගේම තමයි වේගයෙන් පිහිනා යන හැකියාවක් තිබෙන සාමාන්‍යයෙන් 5 කිලෝමීටර 28ක් විතර වේගයකින් පිහිනා යෑමේ හැකියාවක් තිබෙන සතුන් කාණ්ඩයක් හැටියට තමයි හඳුන්වන්නේ. ඒ වගේම තමයි මේගොල්ලන්ට අර අපි කලින් කතා කරපු මේ අර ෆෝල්ස් ලෙවල්ට තරම්ම බැරි වුණා මේගොල්ලන්ට යම් තාක්කුරකට කිමිදීමේ ජලය තුල මීටර 500ක් පමණ දුරකට කිමිදීමේ හැකියාවක් එහෙම නැත්නම් කිමිදීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයක් හැටියට තමයි මේ විශේෂය හඳුන්වන්නේ. ඊළඟට කිලර් බොහොම ප්‍රසිද්ධ ඒ වගේම බොහොම හැමෝම වගේ අහලා තිබෙන හැමෝම වගේ දැකලා තිබෙන විශේෂයක් තමයි මේ කිලර් වේල් කියලා හඳුන්වන විශේෂය. සාමාන්‍යයෙන් කිලර් වේල් ලංකාව අවට නිත්‍යවාසීන් එහෙම නැත්නම් වැඳී සිටින ගහනයක් නැති පිහිටන්නේ නැහැ. මොකද මේගොල්ලෝ හුඟක් වෙලාවට ප්‍රිය කරන්නේ මේ සීතල ජලය සහිත ප්‍රදේශවල. අපිට දකින්න පුළුවන් ඒ වගේම තමයි ඒ ප්‍රදේශවල තමයි මේගොල්ලන්ගේ වැඩිපුර ආහාර දකින් හම්බෙන්නේ. මොකද මේගොල්ලන්ගේ ශරීර ප්‍රමාණයත් එක්ක ගත්තම මේගොල්ලෝ සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයේ ශීර පායසකම් තමයි ආහාර කරගන්නේ විශේෂයෙන්ම සීල් වගේ සතුන්ව. ඒක නිසා මොන් විශේෂයෙන්ම දකින් හම්බෙන්නේ මේ මේගොල්ලන්ගේ ව්‍යාප්තිය අපිට දකින් හම්බෙන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ
මොනවාද තරමක් සීතල පරිසරයක් තිබෙන ප්‍රදේශවල විශේෂයෙන්ම දකින්න හම්බ වෙනවා. මොකද මේගොල්ලන්ගේ ආහාරවලට තියෙන එන්න නැත්නම් ඒ ආහාර තියෙන මේ ආක්ටික් ඕෂන් එකේ මේ මේක දකින්න හම්බ වෙනවා ඇන්ටාර්කටික් ඕෂන් එකේ නැත්නම් මේ ආක්ටික් සාගරේ සහ ඇන්ටාර්කටික් සාගරවල මේගොල්ලන්ව අපිට විශේෂයෙන්ම දකින්න හම්බ වෙනවා. නමුත් ඉන්දියානු සාගර කලාපය තුලත් අට්ලාන්ටික් සහ පැසිෆික් කියන සාගර කලාප තුලත් මේගොල්ලන් අපිට දකින්න හම්බ වෙනවා. ඒ වගේම තමයි මේගොල්ලන්ට හුඟක් ගැඹුරට එහෙම නැත්නම් කිමිදීමේ හැකියාව මේගොල්ලන්ට ඒ තරම් දුරට නැහැ. නමුත් වේගයෙන් පීනාගෙන ගිහිල්ලා මේගොල්ලන්ට වෙනත් සතෙකු දඩයම් කරගන්න එහෙම නැත්නම් මේගොල්ලන්ට අවශ්‍ය ගොදුර නැහැගන්න මේගොල්ලන්ට හැකියාව තිබෙනවා. ඒතර විශේෂම පිරිමි සතුන් මේගොල්ලන්ගේ ශරීර ප්‍රමාණය ගත්තොත් එහෙනම් පිරිමි සතුන් විශාලයි. ගෑන සතුන් ඊට වඩා ප්‍රමාණය උඩයි. නමුත් මේගොල්ලන්ගේ අර අපි උඩ දැක්ක ඩෝසල් ෆින් එක එහෙම නැත්නම් උඩ තියෙන පුෂ්ටිය වරල සාමාන්‍යයෙන් මීටරයකට සා මීටර 1.3කට ආසන්න ප්‍රමාණයක් ඉහළට වර්ධනය වෙනවා. මොකද ඒක මේගොල්ලන්ගේ වේගය පවත්වා ගන්න එහෙම නැත්නම් වේගයෙන් ගොදුරක් පසුපස හඹාගෙන යන්න ඒක උපකාරී වෙනවා. අපි අර කලින් දැකපු සියලුම විශේෂ ගත්තොත් එහෙනම් මේ සියලුම විශේෂවල අපිට දකින්න හම්බ වෙන අවල්පත ඉදිරි අවල්පත සාමාන්‍යයෙන් දිගටි පටු අවල්පතක් තමයි දකින්න හම්බ වෙන්නේ. නමුත් මේ කිලබෙල්ගේ මෙයාගේ ඒ අවල්පත උගක් වෙලාවට පුළුල් සහ තරමක් විශාල අවල්පතක් තමයි දකින්න හම්බ වෙන්නේ. ඒ වගේම ශරීරය ගත්තොත් එහෙම දකින්න බල් කිහිම නැත්නම් සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ තියෙන්නේ අනාකූල දේහ හැඩයක් මේගොල්ලන්ගේ පිටල තිබෙනවා. ඒ වගේම තමයි පැටවෙක් ඉපදෙනකොට ඒගොල්ලන් කිලෝ 136 කියන පැටවක් සාමාන්‍යයෙන් ප්‍රමාණයක් විශාලයි. ඒ වගේ තමයි වැඩිච සතෙක් ටොන් 7ක් විතර කියන්නේ කිලෝ 7200ක් වමන බරකින් යුක්ත වෙනවා. එතකොට ශ්‍රී ලංකාවවට කීප අවස්ථාවකදීම සාගර කලාප තුල මේ කිලබෙල් වාර්තා කරලා තිබෙනවා. මේගොල්ලෝ විශේෂයෙන්ම ප්‍රිය කරනවා සීලා සහ මේ සී ලයන් සීල් ඒ වගේම වෝල්වස් වගේ සතුන් ආහාර කරගන්න. මොකද එතකොට ඒ ආහාර එකවර ඒගොල්ලන්ට විශාල ආහාර ප්‍රමාණයක් ශක්ති ප්‍රමාණයක් කැලරි ප්‍රමාණයක් ශරීරයේ ලබා දෙන නිසා ඒ වගේම මේගොල්ලන්ගේ ඝන මේද ස්තරයක් තිබෙනවා. මේ සීතල ප්‍රදේශවල වාසය කරනකොට මේගොල්ලන්ට මේගොල්ලන් මේ සීතල ප්‍රදේශයන් වල වඩා පහසුවෙන් ජීවත් වෙන්නට මේගොල්ලන්ගේ ශරීරයේ හැමතැනින් අතින් තියෙන මේද ස්තරය උපකාරී වෙනවා. ඒක විශේෂම වැදගත් ලක්ෂණය. ඒතකොට ලංකාවට බුදු සීමාවල මේගොල්ලන්ට ඉන්න එකේ තියෙන අවශ්‍ය තමයි ඒගොල්ලන්ට ආහාරයට ගන්න තියෙන්නේ හුඟක් වෙලාවට අනිකුත් සමුද්‍ර ශීරපායි හෝ මත්සෙන් තමයි ආහාරයට ගන්න තියෙන්නේ. අර වගේ අනිකුත් අපි කලින් කතා කරපු සීල් සීලයන් වගේ සතුන් නම් ඒගොල්ලන්ට මේ කලාපය තුළ හම්බ වෙන්නේ නැති නිසා හුඟක් වෙලාවට ඒක නිසා මොවුන් මේ පැත්තෙන් නිකන් ඇවිදගෙන යන්නේ නැහැ. එහෙම නැත්නම් මේ හරහා ගමන් කරන විශේෂ හැකියාව තමයි අපි හඳුන්වන්නේ. එහෙම නැත්නම් මේගොල්ලන්ව හඳුන්වලා දීලා තියෙන්නේ. ඊට පස්සේ මේ මේ විශේෂයෙන්ම නැත්නම් මේ මේ මෙලන් හෙඩඩ් ඩොල්ෆින් කියන විශේෂය සමහර දැන් මේ ප්‍රශ්නයක් අහලා දෙන කිලවෙල් කියන්නේ මේ මිනිසුන් ආහාරයට ගන්න නිසාද කියලා. සමහර ලාට මිනිසුන්ටත් මෙයා මොනවාද පහර දීම සිද්ධ කරනවා. නමුත් හුඟක් වෙලාවට මිනිසුන්ට පහර දීම සිද්ධ කරන්නේ මෙයා වැරදියට වටහා ගන්නවා මේ මිනිස්සු සීලයන්ස කියලා. හේතුව තමයි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා කි ඔය යුරෝපීය රටවල අර මේ මොනවාද අර ඒකට කියන්නේ මේ සර්ෆින් සර්ෆින් එහෙම නැත්නම් අර ලෑල්ලක් උඩ අපි කියනවා සර්ෆින් කරනවා. ඒ සර්ෆින් බෝඩ් එක බෝඩ් එකේ ගොඩක් වෙලාවට බෝඩ් එක උඩ දිගා වෙලා මිනිස්සු අත් දෙකෙන් පීනගෙන යන උත්සාහ කරනවා. එතකොට ඒ වෙලාවට ඒගොල්ලන්ට වතුර යටදී පේන්නේ මේ සතුන්න තුඟක් මේ මිනිහව පේන්නේ තුඟක් වෙලාවට මේ සීල් කෙනෙක් යනවා වගේ. ඒ වගේ අවස්ථාවකදී පහර දෙන්න පුළුවන්. නමුත් ඊට අමතරව මේ කිලර් වේල් කියන්නේ මේ අපි මාර්ග තල්මසා කියලා හඳුන්වන්නේ මෙයා ඊටමත්ව දක්ෂ දඩයක්කාරයෙක්. සමහර අවස්ථාවවලදී වෙරළට ඇවිල්ලා මේ සතුන්න දඩයම් කිරීමත් සිද්ධ කරනවා. මේ ඉන්නේ මෙලන් හෙඩ් ඩොල්ෆින්. මෙයත් අර ෂෝට් බීක් ඩොල්ෆින් එහෙම නැත්නම් මේ මොනවාද මේ හොම්බ කෙටි විශේෂයක් මේ මේක සාමාන්‍ය සිංහලෙන් නම් මේ මෙලන් කියලා කියන්නේ පුහුල් වගේ නිසා පුහුල්වලු මුල්ලා කියලා සිංහල නම දෙනුත් මෙයා හඳුන්වන විශේෂයක්. ඊට පස්සේ ෆෝල්ස් කිලර් වෙල් එහෙම නැත්නම් අපි කියනවා මේ බොරු මිනි මරු තල්මසා කියලා සිංහල නමක් තිබෙනවා. මෙයත් සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයේ සතෙක්. නමුත් අර කිලර් වෙල් තරම්ම විශාල වෙන විශේෂයක් නෙමෙයි. කිලර් වෙල්ට වඩා කුඩා විශේෂයක්. නමුත් මේ විශේෂයත් ලංකාවට හම්බ වෙනවා. නමුත් මේ විශේෂයත් මේ අපිට දකින්න හම්බ වෙන සුලභ විශේෂයක් ඇටියට නෙමෙයි. එහෙම නැත්නම් මේ සුලභව අපිට දකින්න හම්බ වෙන විශේෂයක් ඇටියට නෙමෙයි සැලකෙන්නේ.
right මේ ඉන්දු පැසිෆික් කොම්පැක්ට් එකකින් තරමක් සුවිශේෂී විශේෂයක් වර්ධනත අවගත්තම යාගේ ශරීරයේ සාමාන්‍යයෙන් රෝස පාට හුරු ශරීර වර්ණයක් තමයි තිබෙන්නේ ඒ වගේම තමයි තරමක් දුර්ලභ විශේෂයක් හැටියට සැලකෙන සතුන් කාණ්ඩයක් මේ ඉන්දු පැසිෆික් හම්බැක් ඩොල්ෆින්. මෙයාට මේ ඉන්දු පැසිෆික් හම්බැක් ඩොල්ෆින් කියන්නේ අපි හම්බැක් වේල් කියලා කියන්නේ අපි කලින් කිව්වා පිටකුදු තල්මසා කියන එක. එයාගෙත් මේ කොන්ද ප්‍රදේශයේ තර්මක කුදු ස්වභාවයක් තියෙන. ඒ කියන්නේ රවුම් ස්වභාවයක් තිබෙනවා. මෙයාගෙත් ඒ වගේම තමයි රවුම් ස්වභාවයක් තිබෙනවා. මෙයාගේ කොන්ද ප්‍රදේශයේ නැත්තම් මෙයාගේ පිට ප්‍රදේශයේ ඒක නිසා තමයි මේ නම ලැබිලා තියෙන්නේ. එසේ වුණත් මේගොල්ලෝ සාමාන්‍යයෙන් ඉන්දියානු සාගරයේ සහ පැසිෆික් කලාපයට සීමා වෙච්ච කණ්ඩායමක් හැටියට සතුන් කණ්ඩායමක් හැටියට තමයි සැලකෙන්නේ. ඒ වගේ තමයි මේගොල්ලන්ටත් අර තරමක් දුරට ඉමිදීමේ හැකියාව නැත්නම් වතුර යටට යන්නේ හැකියාව තිබෙනවා. නමුත් හුඟක් ඇතුළට පීනීමේ හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් ශාරීරික ප්‍රමාණය මධ්‍යම ප්‍රමාණය සතුන් හැටියට තමයි සැලකෙන්නේ. සාමාන්‍ය මීටර 3කට ආසන්න ප්‍රමාණයක් තමයි මේගොල්ලන්ගේ දකින්න හම් වෙන්නේ කිලෝ 250 200කට ආසන්න බරකින් යුක්ත වෙන සතුන් කාණ්ඩයක්. විශේෂයෙන්ම ශරීරයේ තියෙන මේ මේ අලු පැහැයට හුරු මේ රෝස පැහැති වර්ණය නිසා මෙයා තරමක් සුවිශේෂී එහෙම නැත්නම් හඳුනා ගැනීමේදී තරමක් පහසුවක් තිබෙන සතෙක් හැටියට තමයි සැලකෙන්නේ. ඊට පස්සේ මේ අපි කතා කරන විශේෂය පෑන් ට්‍රොපිකල් ස්පොටඩ් ඩොල්ෆින් කියන එක නේ. නැත්නම් තිත් මුල්ලා කියලා හඳුන්වනවා. ශරීරයේ තිත් ස්වභාවයක් තිබෙනවා. තිත් සහිත ශරීර ස්වභාවයක් තමයි මේගොල්ලන්ගේ දකින්න හම්බ වෙන්නේ. ඊට පස්සේ මේ ස්ට්‍රයිප් ඩොල්ෆින් එහෙම නැත්නම් මෙයාට අපි කියනවා මේ වෛරම් මුල්ලා කියලා හඳුන්වනවා. නැත්නම් එරි මුල්ලා වෛරම් මුල්ලා කියලා හඳුන්වන විශේෂය. මෙයා සාමාන්‍යයෙන් දකින් හම්බෙන විශේෂයක් ලංකාවට මේ ඩොල්ෆින්ස්ලා ගොඩක් වෙන්නේ ලංකාවට අපිට දකින් හම්බෙන්නේ රංචු වශයෙන් එහෙම නැත්නම් විශාල ප්‍රමාණයේ කණ්ඩායම් හැටියට තමයි දකින් හම්බෙන්නේ මේ ශරීරයේ තියෙන මේ රටාව වර්ණතාව මේ තමයි බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ මේගොල්ලන්ව හඳුනා ගන්න එහෙම නැත්නම් හඳුනා ගැනීමේ ලක්ෂණයක් හැටියට. නමුත් මම අර කලින් කිව්වා වගේම පවතින කාලගුණික සහ දේශගුණික තත්ත්වයන් මත මේ එවැනි හඳුනා ගැනීමක් කරනකොට අර පළපුරුද්ද කියන එක එහෙම නැත්නම් මේ ශ්‍රේෂ්ඨයේ මේ සතුන්ව නිරීක්ෂණය කරලා ඒ ලබාගත් පළපුරුද්ද ඊටාත්ම වැදගත් වෙනවා මේ විශේෂ හඳුනා ගැනීමේදී. නමුත් මේ ඩොල්ෆින් හුඟක් දෙනෙකුට මම අර කලින් කිව්වා වගේම ඉතාමත් වේගෙන් යන්න පුළුවන්. මේගොල්ලෝ ඉන්දියානු අට්ලාන්ටික් සහ පැසිෆික් සාගරවල තමයි වැඩි වශයෙන් දකින්න හම් වෙන්නේ. එහෙම නැත්නම් වැඩිපුර දකින්න හම් වෙන්නේ මේ තියෙන සාගර කලාපයන් වල. ඒ වගේම තමයි මේගොල්ලන්ත් මම අර කලින් කිව්වා වගේ රංචු වශයෙන් ඉන්න අය. ඒ වගේම තමයි මේ මොනවාද මේ ඩොල්ෆින්ස් ලගේ සාමාන්‍යයෙන් ටිකක් තරමක් දිගු ගැප් කාලයක් තිබෙනවා. සාමාන්‍යයෙන් මාස කියන්නේ සාමාන්‍යයෙන් අනිකුත් සතුන්ට සාපේක්ෂව ගත්තාම මේ දිගු ගැප් කාලයක්. ඒ වගේම තමයි ලිංගිකව පරිණත වෙන්නේ මේගොල්ලන් තාම දිගු කාලයක් ගන්න සාමාන්‍යයෙන් අවුරුදු 14 කියන සාමාන්‍යයෙන් මිනිහෙකුට සමාන කාලයක් ගන්නවා මේ 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 ලිංගික පරිණතිය ලබන්නට. ඊට පස්සේ ස්පිනා ඩොල්ෆින් එහෙම නැත්නම් මේ ස්පිනා ඩොල්ෆින් ට අපි සාමාන්‍යයෙන් මේ යන්නේ සන්නාලි මුල්ලා කියලා. මේ ස්පිනා ඩොල්ෆින් ගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා වතුර උඩට ඇවිල්ලා නියා ස්පින් කරලා කැරකිලා ගිහිල්ලා නැවත ජලයට වැටෙනවා. සන්නාලි මුල්ලන් කියලා තමයි සිංහලෙන් හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් ලංකාවට තරමක් සුලභ විශාල රංචු වශයෙන් ඉන්න සතුන් කාණ්ඩයක් තමයි මේ සන්නාලි මුල්ලන් කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ මේ රප්ටුත් ඩොල්ෆින් එහෙම නැත්නම් රලුදත් මුල්ලා කියන විශේෂය එයත් ඒ වගේම තමයි. නමුත් මෙයා ශරීර ප්‍රමාණයෙන් තරමක් විශාල විශේෂයක් හැටියට තමයි සැලකෙන්නේ. බොටල් නෝස් ඩොල්ෆින් හුඟක් වෙලාවට අපිට දකින්න හම්බෙන විශේෂයක්. එහෙම නැත්නම් මේ දිගු හොඹ මුල්ලා කියලා සාමාන්‍යයෙන් කියනවා සිංහලෙන්. එයාගේ අර හොඹ බොටල් නෝස් එහෙම නැත්නම් තරමක් දිග හොඹක් තියෙන නිසා මේ බොටල් නෝස් කියන නම ඒගොල්ලන්ට පටබැඳිලා තිබෙනවා. කෙසේ වෙතත් ලංකාවට
හම්බ වෙන විශේෂයක්. සාමාන්‍යයෙන් මෙයා මේ ගර්ම කලාපේ සමකයට ආසන්න සුහුදු කලාපයන් වල වැඩිපුර හම්බ වෙන විශේෂ කැරීම තමයි. එහෙම නැත්නම් වැඩි ව්‍යාප්තියක් තියෙන සතුන් කාණ්ඩයක් හැටියට තමයි දකින්න හම්බ වෙන්නේ ඉන්දියානු සාගරය, ඇට්ලාන්ටික්, පැසිෆික්, මෙඩිටරේනියන් එහෙම නැත්නම් මධ්‍ය දරණීන් උද ආශිතව දකින්න හම්බ වෙන විශේෂයක් දිහින් තමයි සැලකෙන්නේ. එතකොට ශරීරයේ ජලයේ උෂ්ණත්වය ඉහළ, එහෙම නැත්නම් ජලයේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයේ වැඩිපුර තියෙන ප්‍රදේශවල තමයි සාමාන්‍යයෙන් මේගොල්ලෝ ප්‍රිය කරන්නේ. මොකද ඒගොල්ලන්ගේ ආහාර සහ ඒගොල්ලන්ගේ ශරීරයේ මේ ක්‍රියාකාරකම් රැකගන්නට මේගොල්ලන්ට ඒක උපකාරී වෙන නිසා සාමාන්‍යයෙන් මේ ප්‍රදේශයන් වල වැඩිපුර දකින්න හම්බ වෙනවා මේ ධර්ම කලාපීය නැත්නම් සමිතියට ආසන්න. චැට් එකේ දාන ප්‍රශ්න වලට මම අන්තිමට උත්තර දෙන්නම් ඉතින් එකට. ඊට පස්සේ මේ ෆින්ලස් ක්‍රොපොයිස් කියලා සත්ව කාණ්ඩයක් නේද, මේගොල්ලෝ ඩොල්ෆින් කාණ්ඩයක්. මේකේ ලං විශේෂය තියෙන්නේ මේ එක මේ ෆැමිලි එකයි. මේකේ තියෙන්නේ මේ මේකේ එක විශේෂයයි ලංකාවට හම් වෙන්නේ මේ පොසියනි ඩේ කියලා මේ ෆැමිලි එකක් නැත්නම් කුලයකට තමයි මෙයා අයිති වෙන්නේ. මේ කුලේ දකින්න හම් වෙන එකම සාමාජිකය තමයි මේ කියන සතා. එහෙම නැත්නම් ෆින්ලස් මේ ප්‍රොපොයිස් කියන එක නේද, මෙයාට කියනවා මේ අවරල් මුල්ලා කියලා හඳුන්වන විශේෂයක්. නමුත් තරමක් දුර්ලභ විශේෂයක් හැටියට තමයි සැලකෙන්නේ. මෙයාගේ විශේෂත්වය තමයි මෙයාගේ අර උඩ අපි දැකපු ෆින් එක, එහෙම නැත්නම් ඩෝසල් ෆින් එක, එහෙම නැත්නම් අර පුෂ්ටිය වරල නැති විශේෂයක් හැටියට තමයි මෙයා සැලකෙන්නේ. ඒ වගේම මේ ජපානය, කොරියාව සහ බෝනියෝ ජාවා දූපත් ආශ්‍රිතව මේගොල්ලෝ දකින්න හම්බ වෙනවා. ඊළඟ එක තමයි පිග්මි ස්පර්ම් වේල්. මේ ස්පර්ම් වේල් කියලා හඳුන්වන්නේ මේගොල්ලන්ගේ හිස විශාලයි, අර හිස ප්‍රදේශය විශාලයි, ඒ වගේම අනිත් කොටස උඩයි. ඒතකොට ලංකාවේ විශේෂ කීපයක් හම්බ වෙනවා මේ පිග්මි ස්පර්ම් වේල් අයිති වෙන කුලේ. සාමාන්‍යයෙන් විශේෂ දෙකක් හම්බ වෙනවා. එක්කෙනෙක් තමයි මේ පිග්මි ස්පර්ම් වේල්, අනිත් එක්කෙනා එක්කෙනෙක් ඉන්නවා මේ උරුමන්ද තල්මසා කියලා, අනිත් එක්කෙනා ඉන්නවා මිටි තමන්ද තල්මසා කියලා. කියන්නේ පිග්මි ස්පර්ම් වේල් ඇන්ඩ් ඩොග් ස්පර්ම් වේල් කියලා විශේෂ දෙකක් ඉන්නවා. මේකෙන් මේ පිග්මි ස්පර්ම් වේල් කියන විශේෂය, මේ ඉන්නේ ඩොග් ස්පර්ම් වේල් කියන කෙනාට කුරු තල්මසා කියන කෙනා. මේ ඉන්නේ මේ දෙගොල්ලන්ගෙම හිස ප්‍රදේශය විශාලයි. එහෙම නැත්නම් දිගු හොම්බක් දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් මත්ස්‍යන ආහාරයට ගන්නවා. අපිට වැදගත්ම විශේෂය තමයි මේ ස්පර්ම් වේල්. මේ ස්පර්ම් වේල්ට මන්ද තල්මසා කියලාත්, එහෙම නැත්නම් සිංහලෙන් කියනවා. මෙයාගේ හිස ප්‍රදේශය ඉතාමත්ම විශාලයි. හිස ප්‍රදේශය විශාලයි විතරක් නෙමෙයි, මන්ද තල්මසා තමයි ලෝකේ විශාලම බ්‍රේන් එක, එහෙම නැත්නම් මොළය දරන සතුන් කාණ්ඩය හැටියට සැලකෙන්නේ. ඒ වගේම තමයි මෙයාගේ තව විශේෂ ලක්ෂණ කීපයක්ම තියෙනවා. මේ මොනවාද මේ මන්ද තල්මසාගේ, එහෙම නැත්නම් මේ ස්පර්ම් වේල්ගේ, මොකද මෙයාගේ දත් සහිත එහෙම නැත්නම් විශාල තල්මසෙක්. නමුත් මෙයාගේ යටිහනුව විතරයි සලවන්න පුළුවන්, මෙයාගේ උඩුහනුව සලවන්න පුළුවන් කමක් නැහැ. මොකද ඉස ඉදිරි කොටස ඉතාමත් විශාලයි. ඒ විශාල ඉදිරි කොටස මෙයාට සැලවීමට හැකියාවක් නැහැ. යට කොටසෙන් තමයි මෙයා ආහාර සොයාගන්නේ. නමුත් ඉතාමත්ම වේගෙන් පීනගෙන යන්න පුළුවන් සතුන් කාණ්ඩයක් හැටියට තමයි මෙයා හැඳින්වෙන්නේ. අපි ඉතින්නේ මෙයා ශරීර ප්‍රමාණයෙන් නිල් තල්මසෙකුට ආසන්නයි. සාමාන්‍යයෙන් ගත්තොත් එම අඩි 62කට ආසන්න ශරීර ප්‍රමාණයක් තිබෙනවා. එතකොට මෙයාගේ ව්‍යාප්තිය තියෙනවා ආක්ටික් සාගරය, ඉන්දියානු සාගරය, ඇට්ලාන්ටික් සහ පැසිෆික් කියන සාගරයන් වල මේගොල්ලන්ගේ ව්‍යාප්තිය තිබෙනවා. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ අපි ගත්තොත් එහෙම මේ තියෙන්නේ මේ හිස තියෙන නිසා මේ විදිහට මේ මුඛයේ යට කොටස විතරයි මෙයාට චලනය කිරීමේ හැකියාව තිබෙන්නේ. හුඟක් වෙලාවට සැලකෙන්නේ ස්පර්ම් වේල් තමයි වැඩිපුරම දත් සංඛ්‍යාවක් තිබෙන සතුන් හැටියට සැලකෙන්නේ. මොකද දත් විශාල සංඛ්‍යාවක් මෙයාගේ පිටලා තිබෙන නිසා. ඒ වගේම තමයි ශරීර බරත්, ඒ වගේමයි විශාල ශරීර බරක් තිබෙනවා. ඒ වගේම අපි අර කතා කරා වගේම සාමාන්‍යයෙන් අලියෙකුට සමාන ප්‍රමාණයක් තිබෙනවා. නමුත් වේගයෙන් පීනගෙන යන්න පුළුවන්. නමුත් මේගොල්ලන්ගේ බාන ඉදිරි අවල්පත් දෙක විශාල නැහැ. නමුත් ඉදිරි අවල්පත් විශාල නැතුණාට මේගොල්ලන්ගේ පිටිපස්සෙන් වල වලින් ගන්න ශක්තියෙන් මේගොල්ලන්ට ඉතාමත්ම වේගෙන් ඉදිරියට පීනගෙන යාවේ හැකියාව තිබෙනවා. ඒතකොට මේ තියෙන්නේ යාගේ පිටලා තියෙන ආකාරය. මෙයාගේ මොළයේ බරයි කියනවා කිලෝග්‍රෑම් 9කට ආසන්න ප්‍රමාණය. ඒ වගේම තමයි
මේ යටහනුව ඉතාමත්ම හොඳින් චලනය කිරීමේ හැකියාව තිබෙනවා. ඔබලගේ මේ ප්‍රශ්න අහලා තියෙනවා මම මේ ප්‍රශ්න ඔක්කොම මේ ඉවර වෙලා මම ඉතින් කතා කරන්නම් නේ. එතකොට මේගොල්ලන් මේ මත්ස්‍යයන් විතරක් නෙමෙයි මේගොල්ලන් සාමාන්‍යයෙන් ඔය විශේෂයෙන්ම මේගොල්ලෝ ආහාර කරගන්නවා මේ මොනවාද දැල්ලන් විශේෂ විශාල ප්‍රමාණයක දැල්ලන් ඔබ දන්නවා ඉන්නවා මේ මේ විශේෂ දැල්ලන් වර්ගත් මේගොල්ලන්ට ආහාර කරගන්න පුළුවන් මේගොල්ලෝ හුඟක් වෙලාවට ඒ නිසා ගැඹුරු ජලයේ ආශ්‍රිතව තමයි වාසය කරන්නේ මේ දැල්ලන් වගේ දේවල් ජීවත් වෙන විශාල ගැඹුරු ප්‍රදේශයන් වල නිසා ඊට පස්සේ මේ ලොන්ග්මන් බීක් වේල් එහෙම නැත්නම් මේ තවත් තල්මසුන් වර්ග කීපයක් ඉන්නවා ලංකාවේ ඒගොල්ලන්ට මේ ඔටෝල් තල්මසුන් හැටියට හඳුනන විශේෂ මේකෙන් මේක මේ මට කතා කරන්න ඕන එක විශේෂයක් තිබුණා प्रदेश विशेष deep whale කියනවා PEP දරණිය කියලා කියන්නේ ලංකාවේ කිය විද්‍යාවේ සත්ත්ව විද්‍යාඥයෙක් පුරා විද්‍යාඥයෙක් ඒ වගේම human anthropology ගැන විශාල පරීක්ෂණ කරපු කෙනෙක් ඒ වගේම ලංකාවේ වඳනීගේ ශීරපායසතුන් විශාල ප්‍රමාණයක් පිළිබඳ පරීක්ෂණ කළේ ශීරපායසතුන් පිළිබඳ අදහස් ඉදිරිපත් කරපු විද්‍යාඥයෙක් මේ දරණිය කියලා මහත්මයා මේ 1963 අවුරුද්දේ තමයි මේ මේ මෙසර් ප්ලොඩන් ඔටෝලා කියන විශේෂය නම් කරනවා එමෙතන් දැරණිය ගලගේ හොටෝල් තල්මසා හැටියට තමයි මේ විශේෂය සැලකින්නේ මේ විශේෂය සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ඒකයි මම කිව්වේ තරමක් ලංකාවට විශේෂයි ලංකාවේ විද්‍යාඥ කිසි සිනනිම් කරපු වෙම නැත්තම් හඳුන්වා දුන්න විශේෂයක් හැටියට තමයි මේ මේ තල්මස් විශේෂය සැලකින්නේ එහෙම නැත්තම් මේ තල්මස් විශේෂය හඳුන්වලා දීලා තිබෙන්නේ 1963 අවුරුද්දේදී දැරණිය ගල මහත්මා විසින් නම් කරපු විශේෂය. එතකොට මෙයාගේ සාමාන්‍ය ඔයගොල්ලන්ට පේනවා බලන්න පුළුවන් මේ ශරීරයේ යම් සිටික් රටාවක් එහෙම නැත්නම් දකින්නට හම් වෙනවා මේ මේ තිත්සයිත ස්වභාවයක්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ලංකාව ඒ වගේම මේ සමකී ආසන්න ප්‍රදේශවල මේගොල්ලන්ගේ වැඩිපුර ව්‍යාප්තියක් තිබෙනවා කියලා තමයි සැලකෙන්නේ සාමාන්‍යයෙන් මෙයත් අඩි 12ක් 13ක් පමණ දිගකින් යුක්ත වෙන විශේෂයක්. ඊට පස්සේ මේ තවත් බිග් වේල් කෙනෙක් ඉන්න නැත්නම් අපි හඳුන්වන මේ හොටෝල් තල්මස් විශේෂයක් එහෙම නැත්නම් මේ කාවින්ගේ හොටෝල් තල්මසා කියන හඳුන්වන විශේෂය. ඒතර මේ හොටෝල් තල්මසුන්ගේ පොදු ලක්ෂණයක් තියෙනවා. ඔවුන්ගේ ශාරීරික ප්‍රමාණය තල්මසුන් වගේ තරමක් විශාලයි. ඒ නමුත් හොට කුල් ස්වභාවයක් අරගෙන තිබෙනවා. දැන් අපි කතා කරේ ලංකාවට දකින්න හම්බුණ සාගර ශීරපායන් එහෙම නැත්නම් ශීරපායන් අතරේ සිටේසියාවන් තල්මසුන් සහ ඩොල්ෆින්. ඊට අමතරව මම ඉතා ඉක්මනින් විස්තර කරගෙන යන්නම් මේ ඕඩ සිරේනියා කියන එක අනිත් ගෝත්‍රය අපි කතා කරන මේකට අයිති වෙන්නේ මුහුදු ඌරන් සහ මැනටි කියන සත්ව කාණ්ඩය. මුහුදු ඌරන් තමයි ලංකාවට දකින්න හම්බ වෙන්නේ. මේ මැනටිස් හුඟක් වෙලාවට අපිට දකින්න හම්බ වෙන්නේ මේ අප්‍රිකාව උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකානු වෙරළ තීරයන් වල තමයි දකින්න හම්බ වෙන්නේ. මේකෙන් අපිට වඩා වැදගත් වෙන්නේ මේ ටියුබෝන් එහෙම නැත්නම් මුහුදු ඌරා කියන විශේෂය. ඒකට හේතුව තමයි මේ මුහුදු ඌරන් ලංකාවේ අවට ඉතා විශාල වශයෙන් පැතිරලා හිටිය ඉතා විශාල වශයෙන් ලංකාවට දකින්න හම්බෙච්ච ශීරපායසතුන් කණ්ඩායමක්. නමුත් අවාසනාවකට දැඩි ලෙස දඩයම් කිරීම නිසා මේ සතුන් වඳ වෙලා ගිහිල්ලා තිබෙනවා. මේගොල්ලන් ආහාරයට අරගන්නේ මුහුදු තුන එහෙම නැත්නම් මුහුදු පතුලේ වැවෙන තුන වර්ග මුහුදු පතුලේ තුන වැවෙන ආලෝකය ඇතුළට ගමන් කරන්නට ඕනේ. ඒ කියන්නේ නොගැඹුරු මුහුදු තීරයන් වල තමයි මෝරු හම්බෙන්නේ විශේෂයෙන්ම පුත්තලන් කලපුව මන්නාරම සහ ඉන්දියාව සහ මන්නාරම අතර තියෙන නොගැඹුරු මුහුදු කලාපයන් වල මන්නාරම් දෝණිය තමයි මේගොල්ලන්ගේ වැඩි ව්‍යාප්තියක් තිබෙන්නේ. මේගොල්ලෝ ඉස්සර ඉතා විශාල වශයෙන් හම්බෙච්ච විශේෂයක් නමුත් දඩයම් කිරීම නිසා සීග්‍ර ලෙස වඳ වෙලා ගිය විශේෂයක්. ඒකෝර ඔයගොල්ලන්ට පේනවා මේගොල්ලන්ගේ අර
පුෂ්ටිය වරලක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මේගොල්ලන් වේගයෙන් පීනගෙන යන පුළුවන් සතුන් කණ්ඩායමක් නෙමෙයි. මේ නිසා මේගොල්ලෝ දැඩි ලෙස දඩයන් පිරීමට ලක් වෙලා වඳ වෙලාගේ සතුන් කාණ්ඩයක් හැදීද මේ කියන්නේ තාමත්ම වේගයෙන් වඳ වියාමට ලක් වෙලා සතුන් කාණ්ඩයක් හැදී තමයි සැලකෙන්නේ. ඒතර මේ සිටියම් බැලුම් අපිට පේනවා අප්‍රිකාවේ සහ ඉන්දියාවේත් ඒ වගේම ජාවා සුමාත්‍රා දූපත් ආශ්‍රිතවත් ඕස්ට්‍රේලියාව ආශ්‍රිතවත් මේගොල්ලන්ගේ යම්කිසි ව්‍යාප්තියක් තිබෙනවා. මේ මුහුදු තුන විනාශ වීම මේගොල්ලන්ගේ වර්ධනයට එහෙම නැත්නම් ව්‍යාප්තියට සහ මේගොල්ලන්ගේ ඉදිරි ප්‍රවෘත්තිවලට විශාල බාධාවක් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මුහුදේ සිදුවන දූෂණයන් විතරක් නෙමෙයි ගංගාවත් හා ඇලදොරවල සිදුවන විශාල වශයෙන් සිද්ධ වෙන අපි කියනවා සමුද්‍ර දූෂණය නිසා එහෙම නැත්නම් සමුද්‍ර මේ ගංගාවල තිබෙන ंगावाशे වඳ වේලා ගිල්ල තිබෙන තත්වෙටම එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම වගේ වඳ වියන්ලි තත්වෙට බාධාපත් වෙලා තිබෙනවා. ඒතකොට ලංකාවේ සහ ලෝකයේ අපි ගත්තොත් එම ශිරපාය සතුන් තියෙන තර්ජන එහෙම නැත්නම් මේ කියන ලංකාවේ තිබෙන සතුන් තියෙන තර්ජනයක් තමයි ප්‍රධාන වශයෙන්ම මේ දඩයම් කිරීම. නමුත් ලංකාවට හුඟක් වෙලාවට මේ දඩයම් කිරීම තහනම් නමුත් ලෝකේ රටවල් දෙකක් තිබෙනවා මේ තල්මස් දඩේම තාමත් සිද්ධ කරන එකක් තමයි නෝර්වේ අනිත් ඒ ජපානයේ. ජපානයේ තල්මස් පරීක්ෂණ කරන මුවාවෙන් ජපානයේ තාමත් තල්මස් විශාල වශයෙන් ඝාතනය කරනවා. නමුත් ලංකාව අර අපි කලින් කතා කරා වගේ ලංකාවේ මේ සමුද්‍ර ශීර පයිසතුන් වන්දිහා උත්සාඥා පනතෙන් ආරම්භ දෙලිස ආරක්ෂිත සතුන් හැකේ තමයි නම් කරන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට මේ සතුන් දඩයම් කරන්නේ නැහැ. නමුත් අවසනාවකට විශාල මාළුදැල් වලින් බයිකච් එකක් හදන්නේ. එහෙම නැත්නම් මේ සතුන් අහඹු ලෙස පැටලීම එහෙම නැත්නම් අහඹු ලෙස මේ සතුන් මරණයට පත් වීම සිද්ධ වෙනවා ලංකාවේ. ඒ වගේම තමයි නැව් මාර්ග ලංකාවේ විශාල වශයෙන් නැව් ගමන් කරන ගමනාගමන මාර්ගයක් හරහා වැටලා තිබෙන නිසා මේ සතුන් නිරන්තරයෙන්ම මේ සතුන් මේ ආකාරයෙන් අනතුරට ලක් වීම නැත්නම් අනතුරු වලට බාධා වීම සිද්ධ වෙනවා. ඒක නිසා මේ සතුන් විශාල වශයෙන් තර්ජනයට ලක් වෙලා තිබෙනවා වර්තමානයේ ලංකාවට ඉන්න සියලුම සමුද්‍ර ශීරපායි සතුන්. ඊට පස්සේ ඔයගොල්ලන් මේ ප්‍රශ්න කීපයක් අහලා තිබුණා මේ මේකේ මේ කිලර් වේල් කියන්නේ මම ඒකට මම හිතන උත්තර දුන්නා. ඒ වගේම ස්පර්ම් වේල්ට ස්පර්ම් වේල් කියන අර එයාගේ කිස අර ප්‍රදේශය තරමක් විශාල ස්වභාවයක් ගන්නවා. ඇඟ ප්‍රදේශය ඊට පස්සේ නතර ක්‍රමානුකූලව කෙටි වෙනවා. ඒක නිසා උන්ට ස්පර්ම් වේල් කියලා හඳුන්වනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම ඒකදේශීය විශේෂය මේ නැත්නම් අපි හඳුනන ආවේනික විශේෂ කියලා මේ සමුද්‍ර ශීරපායන්ගේ ආවේනික විශේෂ අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔවුන් මුහුදු සීමාවල් කීපයක් ඔස්සේ ගමන් කරනවා. ඒක නිසා සමුද්‍ර ජීවත් වෙන සතුන් සාමාන්‍යයෙන් ඒකදේශීය විශේෂ හැටියට අපිට හඳුනන්නේ එහෙම නැත්නම් ඒගොල්ලන්ව වර්ගීකරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඩොල්ෆින් සහ තල්මසුන් අතර සංනිවේදනය කරන්න ඕන ශබ්ද තරංග වලින් තමයි සංනිවේදනය කරන්නේ. ඔයගොල්ලෝ දකින්න ඇති මේ ඩොල්ෆින්ස් ලගේ සහ වේල්ස් ලගේ හුඟක් වෙලාවට ඉදිරි ප්‍රදේශයේ හම්ප් එකක් වගේ තිබෙනවා. ඒකෙන් උන්ට පුළුවන් ඔවුන්ගේ ශබ්ද තරංග ග්‍රහණය කරගන්නත් එහෙම නැත්නම් ශබ්ද තරංග මේ ලබා ගන්නට එහෙම නැත්නම් ඒක රිසීව් කරන්නට. ඒක නිසා ඒගොල්ලන්ට ඉතා හොඳින් ශබ්ද තරංග ජලය තුල අපි දව ගන්නවා. ශබ්ද තරංග ඉතාමත් හොඳින් ගමන් කරනවා. ඒක නිසා ශබ්ද තරංග ගමන් ජලය තුල ඉතා හොඳින් ගමන් කරන නිසා හොඳ ශබ්දය හරහා සංනිවේදනය මේ හැකියාව හොඳ ශබ්ද තරංග හරහා සංවේදනය කිරීමේ හැකියාව තිබෙනවා. එතකොට මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා වෙච්ච ප්‍රශ්න එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ඇතිලා තිබෙන ප්‍රශ්නය පරම්පරා කීයක් ගියත් නැවත ප්‍රතිස්ථාපනය කරන්න බැහැ. අපිට කොච්චර මුදලක් වන්දි ලැබුණත් ඒ සමුද්‍ර පරිසරයට වෙච්ච හානිය පරිපූර්ණ කරන්න ප්‍රතිපූර්ණ කිරීමේ හැකියාවක් නැහැ. අපි මොනසෙල්ලම් දැම්මත් ඒකට හේතු කාරණා කීපයක් තිබෙනවා. හේතුව තමයි අපි නැවේ තිබ්බ රසායනික ද්‍රව්‍ය පිළිබඳ තාම හරියට දන්නේ නැති එක. පළවෙනි කාරණේ. ඒ වගේම නැවේ තිබ්බ රසායනික ද්‍රව්‍ය ගිනි අරගෙන නැවේ තිබ්බ රසායනික ද්‍රව්‍ය මූලද වැස්සා දැන් එතන තියෙන්නේ කොක්ටේල් එකක් වගේ. ඒ කියන්නේ ඔක්කොම එකට මිශ්‍ර වෙච්ච සම්මිශ්‍රණයක් තිබෙන්නේ. ඒ වගේම තමයි මේ පහළට වැටුණු පෙලට්ස් ප්ලාස්ටික් පෙලට් නිසා ඒ ප්ලාස්ටික් පෙලට්ස් දිරාපත් වෙන්න වසර 50කට 60කට අධික කාලයක් යනවා. නමුත් ඒ දිරාපත් වුණත් ඒ දිරාපත් වෙන ප්ලාස්ටික් මයික්‍රෝ ප්ලාස්ටික් හැටියට ජීවීන්ගේ ශරීරවලට ඇතුළට යනවා. දැන් ඔබට අපි කලින් කිව්වා මුහුද උඩ පාවෙන එහෙම නැත්නම් මුහුදේ ලොකු ප්‍රදේශයක් පුරා පැතිරලා තිබෙන ජලජ එහෙම නැත්නම් මත්ස්‍යයන් වගේ සතුන තමයි මේ තල්මසුන් ආහාරයට ගන්නෙ. ඒතොර තල්මසුන් කට අරගෙන පිහිනලා ගිහිල්ලා කට වැහුවට පස්සේ ඉදිරි කාලයේදී තල්මසුන්ගේ කටේ භාගයක් පිරෙන්නේ ප්ලාස්ටික් ඇට ප්ලාස්ටික් ද්‍රව්‍ය තමයි මේකේ කටේ තැන්පත් වෙන්නේ. එතකොට මත්ස්‍යයන් මේ ආහාරයට ගන්නවා.
ඒවගේ මොවුන්ගේ මේ කොරල් මේ කරමල් ලස්සනය කර ගැනීම සමුද්‍ර ශීර පායින් මේක ආහාරයට ගන්නවා කැස් බව් මේවා ආහාරයට ගන්නවා මේක ආහාර තාමොස්සේ ඉතා විශාල පරිසරයකට එහෙම නැත්නම් විශාල පරාසයක් හරහා මේ සතුන්ට එහෙම නැත්නම් මේ බලපෑම ඇති වෙනවා මේ බලපෑම ප්‍රතිපූර්ණේ කරන්න ඉතාමත්ම විශාල කාලයක් එහෙම නැත්නම් විශාල කාල පරාසයක් යනවා මේ නැදින් ඉච්ඡ හානිය ප්‍රතිපූර්ණේ කරගන්න ඒක නිසා තමයි අපි කියන්නේ මේක ඉතාමත්ම ලංකාවේ වෙච්ච සිද්ධ නොවිය යුතු ඉතාමත්ම නරකම ප්‍රශ්නයක් හැටියට තමයි අපි දකින්නේ ඒක නිසා මේ නැවේ වෙච්ච ඩැමේජ් එක මෙතකයි කියලා කියන්න බෑ ඒක ගණන් හදන්න බැරි තරම් විශාල හානියක් තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ විශේෂයෙන්ම සමුද්‍ර ශීර පායසත්තුන්ට කොරල් පර සහ අනිකුත් දේවල් වලට මොකද දැන් මේක එකතැනක තියෙන්නේ මේක සම්පූර්ණ දැන් මේ ප්‍රදේශයෙන් අල්ලන මාළු අල්ලන්න එපා කිව්වට ඒ මාළු ටික ඒ ප්‍රදේශය විතරක් ඇඳිලා ඉන්නේ නැහැ මාළු ටික ගමන් කරනවා ප්ලාස්ටික් රට ගමන් කරනවා රසායනික ද්‍රව්‍ය දීලා හරහා ගමන් කරනවා මේක දිහා බලලා තමත් වෙඩි ඊටමත්ම නරක විදිහට බලපාලා තිබුණා ස්පර්ම් වෙලි ගොඩක්ම දත් තියෙන විශේෂයක් ස්පර්ම් වෙලි තමයි ඒ වගේම තමයි ස්පර්ම් වෙලි ඊටමත්ම ගැඹුරට පීනා යෑමේ හැකියාවක් තිබුණා මොකද මේගොල්ලන් ආහාර කරගන්නේ විශාල ප්‍රමාණයේ දැල්ලන්ව ඒක නිසා විශාල ප්‍රමාණයේ දැල්ලන් ඉන්නේ හුඟක් ගැඹුරු මුදේ ඒ නිසා ගැඹුරට පීනා යෑමේ යාව මේගොල්ලන්ට තියෙනවා අපි අර ස්ට්‍රීට්ලා කියලා හඳුන්වන්නේ විශාල ප්‍රමාණයක් දැල්වන්න මේගොල්ලන් ආහාරයට ගන්නවා විශාල ප්‍රමාණයක් ගුණමුණත් මේගොල්ලන්ට මේ ආහාරයට ගැනීම හැකියාව තිබෙනවා රසායන විද්‍යා මහාචාර්යවරුගේ මේක කියව සත්‍ය ඒක සත්‍යක් මේ රසායන මේ මේකේ වෙලා තියෙන දේ පිළිබඳ තාම නියමාකාරයෙන් ඇගීමක් කරන්න අපිට පුළුවන් කමක් නැහැ ඒක නිසා මේකෙන් වෙච්ච දේ විචාහණී තමස්ස වෙලි ඊට පස්සේ බෝහෙඩ් වේල් ලට අර අර අපි බෝහෙඩ් වේල් කියලා විශේෂයක් ඉන්නවා ඒකලන්ට මේ අර අපි දැක්ක වගේ අර ට්‍රොට් එක ගිහින් නැත්නම් මේ උඹුරේ ප්‍රසාරණය කිරීමේ මේ මේ හැකියාව අඩුයි ඒගොල්ලන්ට ඒක නිසා ඒගොල්ලන් මේ අපි මේ කතා කරපු කුලයෙන්ම වෙනත් කණ්ඩායමකට යනවා වේල් වොචින්ග් ඉස් වෙරි ට්‍රෙන්ඩින් ටුරිසම් ඇක්ටිවිටි ශ්‍රී ලංකා හවු ඩස් දිස් ඉෆෙක්ට් දීස් ඇනිමල්ස් රයිට් දැන් ටුරිසම් සෙක්ටර් එකේ මේක හුඟක් ප්‍රසිද්ධ නිසා මේකට කලින් ගයිඩ්ලයින් තිබුණේ නැහැ මතක මාර්ගෝපදේශන තිබුණේ නැහැ ඒක නිසා මේ වෙනකොට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගෝපදේශන හඳුන්වා දීලා තියෙනවා මේ මේ තියෙන වේල් වොචින් එහෙම නැත්නම් තල්මසුන් නැරඹීමේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ කරන්න ඕන කියන කාරණය පිළිබඳව අපි දකින හුඟක් වෙලාවට වේල් වොචින් විතරක් නෙමෙයි අපි දැක්කොත් යාළ ගියත් යාළ ඉන්න සත්තුන්ට ඩිස්ටර්බ් උඩවල ගියත් උඩවල ඉන්න අලින්ට කරදරකාරී විදිහට හැසිරෙනවා ඒක නිසා මේක හුඟක් දැනුවත් වීමකින් කරන්න ඕනේ කාරණයක් මේකට දැන්ට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ හදලා තියෙනවා සාමාන්‍ය ලොකුම ශීරපාය සත්ත්වය හැටියට සැලකෙන්නේ බ්ලූ වේල්ව ලොකුම මාළු හැටියට සැලකෙන්නේ මේ මිනිමුතු මෝර හැම නැත්තස් මේ වේල් ෂාක් කියන විශේෂය ඔය ඩිසාස්ටර් එකදී හරි එහෙම නැත්නම් ඒගොල්ලන්ට ත්‍රෙඩ් එකක් යනකොට හරි මේගොල්ලන් හැසිරෙන්න එහෙම නැත්නම් මේගොල්ලන්ගේ ක්‍රමෝපායන් තමයි මේගොල්ලන්ගේ හොඳ සෙන්ස් එකක් තියෙනවා මේගොල්ලන්ට එහෙම නැත්නම් මේගොල්ලන් ශබ්ද තරංග තුලින් මේගොල්ලන්ට මේගොල්ලන්ගේ ප්‍රදේශයන් හඳුනා ගන්න අනුතුරු හඳුනා ගැනීමේ හැකියාවක් තිබෙනවා නමුත් රසායනික ද්‍රව්‍යයකදී ක්‍රියා කරන ආකාරය පිළිබඳව මම හිතන්නේ මේගොල්ලන්ට හරි ලොකු දැනගැනීමක් එහෙම නැත්නම් ලොකු එකක් නැති නැහැ නමුත් ජලයේ pH අගේ වෙනස් වෙනකොට උන් ඒ ප්‍රදේශවලින් බොහොම ඉක්මනට වෙනස් වෙනවා මේගොල්ලන්ගේ ලයිෆ් ස්පෑන් එක සාමාන්‍යයෙන් අවුරුදු 50 60 සමහර ලෝටි ඊටත් වැඩි වෙන්න පුළුවන් මේ ශීරපාය සත්තුන්ගේ ජීවිත කාලය. ඔව් සමහර වෙලාවල තියෙනවා දිගින් දිගට මේ වැඩසටහන් වලට සහභාගී වෙන්න ඔයගලන්ට පුළුවන් මේ ශ්‍රී ලංකා තරුණ සත්ත්වේදීගේ සංගමේ සමාජිකත්වය අරගන්න. ඒ ශ්‍රී ලංකා තරුණ සත්ත්වේදීගේ සංගමේ සමාජිකත්වය අරගත්තන් පස්සේ ඔයගලන්ට පුළුවන් මේ මේ වගේ වැඩසටහන් වලට අධ්‍යයනයන් වලට දිගටම සම්බන්ධ වෙන්න. Any confirmed number of dugongs around Sri Lanka? Ne Lanka ve population count ekak karanna tarama dugongs naha bohoma. Dugongs nithrama hambenne merichcha satun hatiyata namuth ita amatarawa sajeeviva inna satun bohoma mætakadi chayarupayak kipayak palawuna e arenna nadi kapuwarathi mahathma visin mannarame karapu pareshana waldi chayarupu kipayak karagin thibuna ita amatarawa me gollange population count ekak ema naththam me gollange sankhyaatmakawa me gollange me monada ගහණය පිළිබඳව ලොකු විස්තරයක් දකින්න හම්බෙන්නේ නැහැ.
මේගොල්ලන්ට unusual large body එකක් සාමාන්‍යයෙන් ඕනම සතෙක් ජලයට යනකොට ජලයේදී ශරීර ප්‍රමාණය විශාල වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ආටියොඩක්ටයිලාවන් ගේ විශාල ශරීර ප්‍රමාණයත් නේ හිපොපොටමස්ගේ ශරීරය ඉතාමත් විශාලයි. ඒකට හේතුව තමයි විශාල ශරීරයන් ජලය තුලදී ඒගොල්ලන්ට maintain කරන්න පුළුවන්. right? ඒගොල්ලන්ට ශරීරය තුල නිකන් ජලය තුල they can maintain the big bodies. right? එතකොට ඒක මොකද අර උඩුකුරු තරපුමත් එක්ක ඒ ශරීරයේ ඒක තියාගෙන යන එක පවත්වාගෙන යන එක ඒගොල්ලන්ට පහසුයි. डॉल्फिन्स उड़ पानी ने उसमें का नॉन निसामने में डॉल्फिन लड़ा उन्हें तो एविल्ला उसमें का नहीं मैं क्या बताती हूँ एक बोलो सामान्य समाज शीली शाह इतामल में प्रिया शीली सतुन एक निशा तमाह डॉल्फिन हम्बैक वेल वगैरह सतुन हरी समाज शीली सतुन एक निशा उन्हें उन विशेष में अभी क्या ना सामान्य प्लेफुल के लिए एक बोलो उनका कैमती वाली प्रिया का रहा ශරීර ප්‍රමාණය ඉතා විශාල වශයෙන් වර්ධනය වෙන හේතුව තමයි අර කලින් කියපුවට ජලයේ ගියම ජලයේ තියෙන ආහාර ප්‍රමාණය ඒ වගේම ශරීර ප්‍රමාණය විශාල වෙලා ඒගොල්ලන්ට ඒ කියන්නේ ශරීරයේ කුඩා වෙන එක හේතුවක් තමයි ඒගොල්ලන්ගේ තිබෙන ආහාර නමුත් මේ මුහුදේදී ඒගොල්ලන්ගේ තියෙන විශාල ආහාර ප්‍රමාණයත් එක්ක ඒගොල්ලන්ගේ ශරීර ප්‍රමාණය විශාල වෙනවා මේල්ස්ලා මයිග්‍රේට් කරනවා තල්මසුන් මයිග්‍රේට් එහෙම නැත්නම් පාරයටනේ කරන සතුන් ඒ නිසා තමයි අර මම කලින් කිව්වේ ලංකාව සම්මුතියක රස්සන් කියලා තියෙනවා CMS කියලා convention of migratory species එහෙම නැත්නම් සංක්‍රමණය වෙන සතුන් ඒකට කැස්බෑවන් පරිතන පක්ෂීන් සහ තල්මසුන් අයිති වෙනවා sperm වලට සිංගල් එක කියන්නේ මන්ද තල්මසා අර sperm කියන එකේ අනිත් සිංගල් නම අරගෙන නැහැ මේ මන්ද තල්මසා කියලා තමයි හඳුන්වන්නේ වේල්සල් ෂාක් ලගෙන් වේල්සල්ට ඇත්තටම ෂාක් ලගෙන් එහෙම ලොකු බලපෑමක් නැහැ මොකද උඟක් විශේෂ තල්මසුන්ට වඩා විශාලයි නමුත් great white වගේ ඉන්න පළාත්වල යම් කිසි බලපෑමක් තියෙන්න පුළුවන් නමුත් තල්මසුන් මැරිච්ච තල්මසුන් මත හුඟක් වෙලාවට sharks ලා එපෙනවා ලංකාවේ කොච්චර ශීරපාය සතුන් මැරෙන්න මාසෙ මැරෙනවද කියලා එහෙම කවුන්ට් එකක් නැහැ ඇත්තටම ලංකාවේ ඔව් හුඟක් වෙලාවට ලංකාවේ නම් sound recording කරලා තියෙනවද කියන මගේ දැනුම හැටියට නම් මම දන්නේ නැහැ නමුත් ලෝකයේ හුඟක් වෙලාවට කරලා තියෙනවා ඔයගලන්ට අන්තර්ජාලයට ගිහිල්ලා whale or dolphin sounds කියලා බලුවාම එනවා ගොඩාක් හොඳ වැඩසටහන් තිබෙනවා ඒක අර මයික්‍රොෆෝන් එකක් වතුරයටට බස්සලා ඒක විවිධ සංඛ්‍යාත වලින් record කිරීම එහෙම නැත්නම් සිද්ධ කරනවා डॉल्फिन ला मोरुंड पहार देना आदेन है डॉल्फिन ला मत्स्य मत्स्य अपने नमक मोरुंड वाले सब कुंडे पहार दी मां सिद्ध कराने ने हर ये ना मां कितना ओबल्ला एंड यम किसी देनो मां क्लबिंग नहीं किया ला ऐमरांग हम देने कुटे मां बहुत स्टूडी